Asa Aibon? Aibon Bruno. Nabi Aibon? Aibon. Aibon. Aibon Satish. අද ඩීඩි 300 300යි නේද? ආ 300 කියලා දැන් මේ අද හෙන වැඩ ගොඩක් තියෙනවා. හැබැයි අපි නම් කරේ නැගිටලා ඉඳගත්තු එක තමයි ඉතුරු ඔක්කොම ටික Patreon ලා තමයි. Patreon ලා තමයි නේද? අර මොකද්ද කියන්නේ අර යමක් කළා නම් Patreon ලා තමයි. එතන යමක් කරලා තියෙනවා නම් ඉතින් Patreon ලා අපි කරලා තියෙද්දි මේ ඉඳගෙන ඉන්නවා. ඉතින් අද වැඩ ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. කේක් ගෙනල්ලා තියෙනවා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අද DDK කට්ටියම ඇයි මේ අපි මේ යුනිෆෝම් මේ අපිට මේ ටී-ෂර්ට් එකක් ගහලා ගෙනත් දුන්නා. මේවා අපි කරගන්නේ නැහැ කියලා දන්නවනේ. ඔක්කොටම වැඩිය ලොකුම දේ බ්‍රූනෝගේ සයිස් එකට ටී-ෂර්ට් එකක් ගහලා බ්‍රූනෝ ෆයිට් නොවී ටී-ෂර්ට් එකක් තියෙනවා නේද? නැත්තම් අර දෙකට කියන්නේ ෂොපින් බෑග් එකකට වතුර පුරවලා තැන් තැන් වල නූල් ගැට ගන්න. තැන් තැන් වල පටි ගැට ගන්න ෂොපින් බෑග් එකට වතුර පුරවලා ඒ වගේ වෙනවා ටී-ෂර්ට් එකක් ගන්න. දෙයියනේ කියලා මනුස්ස දෙපාට දිනවා ඒ ටී-ෂර්ට් එක ගන්න. ඉතින් මේ අද DDK පොඩි ස්ටැට් ටිකක් කියලා ඉන්නද? ස්ටැටිස්ටික් ටිකක් කියලාම වැඩේ පටන් ගමුද? අද DDK සම්බන්ධයෙන්. ඇතර DDK ඒවත් ඔය අපි හොයාගත්ත නෑ. ඒවත් ඒ කොච්චර කම්මැලිද කියනොනම් ඒක පොයින්ට් ෆෝම් එකෙන් ලේවල දෙනවා. එකයි මම ඇඩ් කරගත්තේ. ඉතින් ඒ ටිකත් එව්වේ අපේ දුමින්ද මචං. මේ හස අපේ DD ලයිව් එක පටන් ගත්තු කාලේ ඉඳලා මම කියන්නේ ආසන්න අවුරුද්ද බැලුවා අපි පැය මිලියන 4.7ක් පැය මිලියන කියන්නේ නරඹුම් පැය මිලියන ඔව් සාමාන්‍යයෙන් YouTube channel එකක් ඇක්ටිවේට් කරගන්න පැය මිලියන පැය 4000ක් ඕනේ 4000ක් ඕනේ. ඒත් අපේ මිලියන 4.7ක් මේ වෙනකොට අපි වහලා තිනවා මේ අන්තිම දවස් 365ට. අපි නිකන් අර මේ YouTube ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ YouTube බව වගේ නම්බර්ස් එකක්. ඒකත් කේස් එකක් නේද? ඔව්. දැන් 28 පැනලා මිලියන්. මං හිතන්නේ ඒකෙම තමයි දැන් මේ අර මේ ස්පයිරල් එකෙම තමයි වැඩේ වෙන්නේ. ඉතින් අනිත් එක ලංකාවේ වැඩිපුරම වෙලාවක් අහන පොඩ්කාස්ට් එක අපේ එක දැන්. අනිත් තව එකක් කියන්න ඕන මේ දවස් කීපයකදී මම දැකපු දෙයක් තමයි මේ අපේ මේක හන්දම තමයි ගොඩක් දුරට වෙන්න ඇත්තේ. නමුත් පොඩ්කාස්ට් ප්‍රමාණය සෑහෙන වෙන වෙන ලෙවල් වලින් එක එක තැන් වලින් පටන් ගන්න තියෙනවා මට පේන්න තියෙනවා. ඔව් සෑහෙන කියන්නේ ට්‍රෙන්ඩ් එකක්. ඩිජිටල් ක්‍රියේටර්ස්ලා ප්‍රමාණයක් පොඩ්කාස්ට් කරන්න ඉන්ස්පයර් වෙලා තියෙනවා. මේ අපි හින්දා කියලා කියනව නෙවෙයි. හැබැයි පහුගිය මාස කීපය ඇතුලේ සෑහෙන අලුතෙන් පොඩ්කාස්ට් එළියට ආවා. ඒක ඉතා හොඳ තත්ත්වයක්. එතකොට අද මේ DD එකේ 218 වෙනි Patreon live එක අපි මේ වෙනකොට DD episodes වල පැය 352ක් කාලේ වැය කරලා තිනවා. ඒ කියන්නේ කාට හරි DD ඔක්කොම බලනවා නම් පැය 352ක් බලන්න ඕනේ. ඒ කියන්නේ දවස් එක දිගට දවස් කීයද? 10ක් විතර. අනවශ්‍ය ප්‍රශ්න නැහැ. 10කට වැඩි. 10කට වැඩි. අනිත්‍යයෙන් අහන්න බැරි. 15ක් විතර වගේ. දවස් 15ක් විතර එක දිගට බලන්න ඕනේ. ඉතින් මිලියන මේ වෙනකොට මිලියන 13.6ක් DD විතරක් DD විතරක් බලලා තියෙනවා. ඔය වගේ ස්ටැට් ටිකක් එවලා තියෙනවා. ඕනෑම කම්බිනේෂන් එකක් යටතේ බ්‍රූනෝ සහ අභිෂේක 222වතාවක් ඉඳලා තියෙනවා. අටයි ඈ ඒක නේද? ඕනෑම කම්බිනේෂන් වලින් මමයි අපි ඉඳලා තියෙනවා 222 එකට ඉඳලා තියෙනවා. වැඩිපුරම DD වලට සහභාගී වෙලා තියෙන්නේ මම. ඒ 257යි අපි 254යි තිවංක 163යි හස 155යි සුජිත් 123යි සතීෂ් අයියා 85යි ගුරා 27යි උඩුව 9යි රවිඳු 6යි නිවුස් 19 5යි කියලා තමයි සලකුණු වෙලා තියෙන්නේ. අය අපේ ගණිතයගේ කපිව දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් වැඩිපුරම views එහෙම ඒවත් දාලා තියෙනවා. ඉතින් ඕනෑම කම්බිනේෂන් එකක් යටතේ බ්‍රූනෝ අභිෂේක සහ තිවංක 103 වතාවක් ඇසුම් ගෙන තිබෙනවා කියලත් එහෙනම් අපි 3 දෙනයි තව මොකක් හරි කම්බිනේෂන් එකක් ඉඳලා තියෙනවා කියලා කියනවා. ඔන්න ඔය වගේ නියම් අමුතු ජාතිය ස්ටැට් එකක් දැනට දිගම එපිසෝඩ් එක අපි රෙකෝඩ් කරලා තියෙන ගරු කතානායකතුමනි කියලා. ඒ තමයි 2024 මාර්තු 21 කියන්නේ හරියටම DD 200 කරපු එක. මට කියා ගන්න ඕනේ කියන්න ඕනේ තව එකක් තියෙනවා හසා. මේ තමයි මේ DD 100 ඉඳලා 200 ඉඳලා 300ට එනකොට ආපු පොඩි මේ
කියන්නේ ඩ්‍රාස්ටිකල් වෙනස් කාන් ටිකක් තියෙනවා. කියන්නේ එපිසෝඩ් 100 තමයි මට කියන්නේ මේක මයිල් ස්ටෝන් එකක් විදිහට සම්මරන්නේ. 100 කියන්නේ මේ අවුරුද්දේම මාර්තු 100ක් වෙනදනේ. ඔව්. ඒ කියන්නේ සැලකිය යුතු අර රිටේනින් ඕඩියන්ස් එක ඉතාම විශාල වෙලා තියෙනවා. කියන්නේ දවස්වල කියන්නේ 20 30000ක 50000ක රිටේනින් ඕඩියන්ස් එකක් හිටපු ඩෙලි ඩෝස් එක දැන් 75000 කියන්නේ අතර ලක්ෂයකමාරක විතර රිටේනින් ඕඩියන්ස් එකක් දැන් ඉන්නවා. ඒකේ ඉතා ලොකු ජයග්‍රහණයක්. ඒ අතරේක සමරන්න ඕන එකක් ගන්නවා. ඒ කියන්නේ අපි අපේ ඔය කියන්නේ අපිට ඇත්තටම එහෙම උමනාව තිබුණානේ අපි ඔය කාරණේ ගැන කතා වෙමින් හිටියා. ඉඳලා තියෙනවා කොහොමද මේ තියෙන රිටේනින් ඕඩියන්ස් එක ඩබල් කරගන්නේ. ඒක තමයි මේක අපිටත් සස්ටේන් කරන්න ලේසි වෙන්නේ කියලා. ඉතින් අපි ඒක පහු කරගෙන ගිහලා. ඉතින් ඊගාවට මචං තව වැදගත් එකක් තියෙනවා ඒකේ. ඒ තමයි අපිට දැන් ඩේලි ඩෝස් එකේ ෆෝමැට් එක ඇතුලේ ඕනම ප්‍රෝග්‍රෙසිව් කතාවක් සමාජගත කරන්න පුළුවන් chance එකක් ඇවිල්ලා තියෙනවා. කියන ඕනම මාතෘකාවක් නිර්මාණය කරගන්න. ඉතින් ඒක හැමෝටම ස්තුතියි මේ වෙනුවෙන් වැඩ කරපු හැම දෙනාටම. ඒතර අපිට ඔය පපුඩි පම්පෝරියක් ගන්න chance එකක් හම්බෙන්නේ නැහැ. ඔව් අපි මේකේ මේ වෙන්නේ උන් නිදුස් අපි කතා කරා. අපි අපි ගැන කියන්නේ නැහැ නේද? ඉතින් කියාගත්තා. ඒ ඇස්සේ අද අපි ඩීඩී එකට කට්ටියම සමගරද ඩීඩී එකේ පොඩි ගන්න කලින් පොඩි ටැග් දෙකක් තියෙනවා දීලා ඉන්නද? හා මේකත් මම නෙමෙයි Patreon ළම තමයි ඈ. හරිද? බොහොමගේ. ටැක්සි. ටැක්සියේ තියෙනවා ටැග්ග. ඔව්. මේ දෙන්නේ අපි කට්ටියගෙම දේවල්ද? ඒ තමයි appreciation award එකක් තියෙනවා. මේක Patreon ළම තමයි. එතර කටාරින්න ඕනේ කටේ දාගන්න දීපදට වෙයි. තව එකක් තියෙනවා. appreciation award එක. සද්දටට. තව appreciation award එකක් තියෙනවා news 19. news 19 clips තමයි අපි මේ. මම ඇත්තට ඒකටත් ක්‍රෙඩිට් එක Patreon ලට මේ හෝ plan කරලා ඒක කරලා ඔක්කොම තියෙන්නේ ඒගොල්ලෝ. අපිව ළමයි වගේ බලා ගන්නවා අපේ Patreon ලා ටික. ඒ කියන්නේ තිරේ පිටිපස්ස ඉන්න දෙන්නට නේ. ඇත්තට ඒකත් කියන්න ඕනේ මම හිතන්නේ ලංකාවේ කිසිම content creator platform එකකට මේ තරම් strong සහ මෙච්චර ආදරෙන් වැඩ කරන මෙච්චර අත නෑර එකට ඉන්න Patreon project එකක් නම් මම හිතන්නේ නෑ තියනවා කියලා. ඒක මාරම එකක් කියන්නේ ඒක ටිකක් ඇත්තටම ඒක අපි හැංගී පරිණතවලා කඳුළු වෙනවා. ඉතින් අපිට මොනවද කියන්නේ? අපිට ඕල්රෙඩි කඳුළු ඇවිල්ලා. ඉතින් අපි නිවුස් වලට යන්න පටන් ගන්න කොහෙන්ද හස? මට එකක් තියෙනවා පෙන්නන්න. ආ ඔව් මම පොඩි එකක් පෙන්නන්න. ඔයාලා දෙකද නේද මේක? මේකට කලින් මම මේක පෙන්නන්නේ. මේක පොඩක් පෙන්න දෙන්න. මේ පොඩක් දැන් හිතට දාගන්න. My mom and dad doesn't even know that either. Baby can talk. පොඩේ නේද? ඔයා කියන්න හදන්න අර මේ මෙසලේ ජනාධිපතිවරණට ඉදිරිපත් කළේ වඩාත්ම ආත්ම විශ්වාසී නිපුණ අපේක්ෂකයෙක් වගේ දැන් මේ කියන්නේ ඔය girl cows make no I'm plain milk and boy cows make chocolate milk බලහන් කම්පිටන්ස් දා වෙන්නේ my mom and dad does even know ඔව් මට නෑ මේ ළමයාම ලොකු වෙලා වගේ නෙමෙයිද මේ ළමයා පොඩ බලන්න උඩත් ඒ වගේ බලන්න බලන්න ඒ කන්ෆිඩන්ස් පිටම කියනවා මම බලන්න මිත්‍රවරුනි අපි අභියෝග වලට බය නැහැ මම අභියෝග වලට ආදරය කරනවා මම අභියෝග වලට ආදරය කරනවා ඒක තමයි මම මගේ තාත්තා ඉගෙන ගත්ත දේ අපි වෛර කරන්නේ නැහැ අපිට මඩ ගහලා පළක් නැහැ අපි ප්‍රතිපත්තියක් එක දේශපාලනය කරමු අපි ප්‍රතිපත්ති ආරක්ෂා කරන බලකඳවුරා එමනම් අපි වැඩ පිළිලක් එක්ක ඉදිරියට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මේ රජයට මගේ ආදරේ අම්මා තාත්තා ඔබට බහා අසීමිත ආදරයක් දක්වන මේ මගේ දෙමව්පියෝ තරුණයන් ඉදිරියේ මම පොරොන්දු වෙනවා. ඔබ 2005 2015 කාල සීමාව තුල අනුගමනය කරපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය
ආරක්ෂා කරමින් නවීකරණය කරා රැගෙන යන්න මම කටයුතු කරනවායි කියන පොරොන්දු ඔබ තමුන් ආසිරට ලබා දෙනවා. අපි විශ්වාස කරනවා. ඒක නෙවෙයිද? තනිකර ඒක. ඒ කියන්නේ අපි මේ අපි ඇඩ්වර්ටයිසින් වල ඉන්නකොට මේ මේ ක්ලයන්ට් මීටින්ග්ස් වලට යද්දි හා ක්ලයන්ට්ස්ලාට ප්‍රසන්ටේෂන් වලට යනකොට මේ සමහර වෙලාවට ක්ලයන්ට්ව අන්දනවනේ. එහෙම ඒ ක්ලයන්ට්ව අන්දන්න වගේ තියෙන දවස් වලට මේ අපි නිතරම ඒ ප්‍රසන්ටේෂන් එකේ කතා කරන උන්ට කියන්නේ දැන් මේ කියන එක බොරුවක් කියලා දැනගෙන හිටියට උඹලා ඇත්තටම මේක ඇත්ත කියලා විශ්වාස කරනවා වගේ ගැම්මකින් කියලා. නැත්තම් ක්ලයන්ට් තේරෙනවා අපි මාර්සියක් දාන්නේ කියලා. ඒ ඕනම බොරුවක් කන්ෆිඩන්ස් පිට කිව්වහම ඒක 50-50 තරකට ක්ලයන්ට් හිතෙන්න පටන් ගන්නවා මේක ඇත්තද කොහෙද කියලා හිතෙන්න ගන්නවා. ඒකට නෑ මේ වගේ කියන්න ඕනේ කියනවනේ. මෙන්න මේ වගේ කියන්න ඕනේ. අපි ප්‍රතිපත්ති ආරක්ෂා කරන පක්ෂයක්. එතකොට කාටවත් අහන්න හිතෙන්නේ කොහෙද ඔය ප්‍රතිපත්ති තියෙන්නේ? මොකද්ද මේ ප්‍රතිපත්ති කියලා අහන්න කාටවත් හිතෙන්නේ නැහැ. මොකද ගැම්මෙන් කිව්වම හම්බෝ හරි හරි හා 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 ගාන්න එන්න පුළුවන්. අපි එයා කැමතිනේ මොනවාරි දේවල් වලට නේද? අර මොනවද කියන්නේ මුලින්ම? මොකද්ද එකකට කැමතියි කියලා? ඔව් මොනවටද ආදරය කරනවා හැම කෙනා අභියෝග වලට අභියෝග වලට කැමති කිව්වනේ අභියෝග වලට ආදරය කරනවා කියලා කිව්වේ ඕනේ ඔව් අභියෝග වලට අභියෝග ජය ගන්නවා හරි පාක් කරන්නේ අභියෝග වලට පොඩක් ලව් කරනවා වගේ එකක් නේද ඒක හරි ෂෝක් දෙක ඕන කෙනෙක් කැමති නේ ලව් එකක් හුඟක් කල් තියාගන්න එතකොට ඒ අභියෝගේ ජය ගන්නෑ අභියෝගේ මෙහෙම දිනන මම මේකට ලව් කියලා අල්ලන් ඉන්නෝනේ උන් කරන්නේ අයියෝ 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 ඉතින් අපි මේ කෙහෙලිය රමුක වල සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් තියෙනවා මේ ඔයාලා දන්නවනේ කෙහෙලිය තාම හිරේ කියලා ඔව් කවුද කෙහෙලිය අර වතුර ආ ජලවෙදා ජලවෙදා හරි 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 මේ ඒකෙදි මේ දැන් එයා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරලානේ මේ නිසාම එයාලා වෙනුවෙන් පෙරින්න නීතිඥ මණ්ඩලයේ ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ මෙන්න මෙහෙම එකක් කියනවා. දැන් ඇත්තටම හසා දැන් මේගොල්ලෝ ඇතුළේ ඉන්න එක මිනිස්සුන්ට මතකත් නැහැ. ඉන්විසිබල් නේ අර. ඔව්. මම කියලා ගිහිල්ලා නේද? දුකකුත් නැහැ. දැන් හිටිය ඇති වගේ කතාවක් කියන්නෙත් නැහැ. දැන් මේ මිනිස්සයා මේ වගේ කෙනෙක් නැහැ වගේ හිතාගෙන අපි හැසිරෙන්නේ. හැබැයි මේක ටිකක් අමාරුයි. මේක දැන් දීර්ඝ කාලයක් නිසා මේ සියලු දෙනාම දරුණු මානසික පීඩනයකට ලක් වෙලා සියදිවි නොසා ගැනීමේ අවධානමක් තියෙනවලු. ආ ඒක ඒ ක්‍රමයේ ලේසි නේද? හරි මම කතාවේ ඉතින් මේ සැකකරුවන්ව විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන්න අවසර ඉල්ලලා තියෙනවා. මේකට මෝසමක් දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වෙනුවෙන් කියන්නේ ගොඩාක් වෙලාවට මේ දැන් මේගොල්ලෝ ඇතුලේ හිටියා වැඩි මේ මානසික පීඩන ඒගොල්ලන්ට තරා ගන්න බෑ. ඔන්න අපි දන්නේ අපි කිව්වා ඒගොල්ලෝ මොනවා හරි කරගත්තොත් ඕගොල්ලෝ තමයි වගේ එකක් වෙන්න ඕනි. මේ ඒගොල්ලෝ උත්සාහ කරනවා ඇත්තේ. ඒගොල්ලෝ ගාකල් රක්ෂිත වන්දනාගාරේ හිටියා. ඉතින් ඒගොල්ලෝ සිත් ඇවුලට පත් වෙලා නේ ડિප්‍රෙස් වෙලා ඒගොල්ලෝ බැරි වෙලා මොකක් හරි කරගත්තොත් හොඳයි. කරගත්තොත් හොඳා? ඔබ කැරේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳ මේ සාර්ථක ප්‍රවේශයක් නෙවෙයිද කියලා තව ඔය වගේ සෙට් එකක් ඉන්න උතරින් ගිහිල්ලා තියන්න මේ. ඒ හරියට ඒගොල්ලෝ හිටපු දවස් ගාන පොඩ්ඩක් බලාගෙන. ඒ දවස් ගානම තියලා බලන්න බැයිද ඒගොල්ලෝ මොන හරි කරගනීද කියලා. ඔය සමහර ප්‍රශ්න තියෙනවා අපිට මැදිහත්ලා විසඳන්න අමාරුයි. නෑ මම මේක කිව්වෙත් මේකටත් අවධානයක් හම්බෙන්නේ නෑ මලාට. සීදීනසා ගනි වගේ දෙයක් කිව්වා. මේ වයස කීයද සාමාන්‍ය උතන ඉන්න මේ? එනවා ඉතින් සෝරි සාමාන්‍ය සැකකරුවන්ටද? ඔය සැකකරුවන්ට මේ ගොල්ලොන්ට ඉතින් එකම වයස් ටික වගේ 50ට යා වගේ නේද? ඔව් 50ට යා. සාමාන්‍ය ඔය ජෙන්සි කතාව නේද ඔය කියන්නේ? අර මේ තනියෙන් මේ කාබරේට ගලයි තැටි වෙනදි පන් දී දී නතා ගන්නවා කියන්නේ සිරාවට දෙදහම් පස්සේ වගේ පොඩි ගතියක් තියෙනවා ඒක. අයියෝ. ඒ අවදාන ඉතින් හම්බෙන්නේ නැති හින්දා අපිවත් දෙන්න බෑ. ඕනේ අනික අමාරු ඇතිනේ මේ දවස්වල ඡන්දේ ඡන්දයක් එන්නේ. මේ සියලු පොලිටිෂන්ලට විශාල අවදානයක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මං කියන්නේ ඔය අප්සෙට් එක ඇවිල්ලා තියෙන්නේ ඒකම හිරේම ඉඳලා නෙවෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ මේ මං කියන්නේ එළියේ ඡන්දයක් යනකොට අපිට තියෙන්නේ මං අර දැන් මගේ යාළුවෙක් ඉන්නවා. ඇතර මගේ හිතවත් හොඳ යාළුවෙක් ඉන්නවා. මේ එයා මේ ටුවර් එකක් දාගෙන හිටියා මේ ඉලෙක්ෂන් පීරියඩ් එකට වැටලා තියෙන්නේ.
ටුවර එක කැන්සල් සෑහන් ලොකු වේද කල්ලි මුදලක් වේදන් කළා කලින් ඉන්නවා. ඒ කියන්නේ චන්දේ සහභාගී චන්දේ වැඩවලට සහභාගී වුණ නැත්නම් ගිය තැනත් වැඩක් නැහැ. ගිය තැන ස්ට්‍රෙස් වෙනවා. හිතේ නිදහස එතන ඉන්න බෑනේ. මං කියන්නේ මේ මොනාද මේ වෙලාව එළිය ඡන්ද යනකොට ඡන්දේ ඡන්ද රැස්වීම ඉතින් ඕවා මා වුරුදු 60 70ක් එක දිගට නේද 50ක් 60ක් එක දිගට කරලා අමාරුයි ඒකයි ස්ට්‍රෙස් එකට ගත්තේ ඒකට මං කියන්නේ ඊ මට කියා ගන්න බෑනේ මට කතා කරන්න කවුරුත් මට මයික් කරලා නැහැ ඒක ඒකත් එක සමහරවිට මේ මේ බාරේමක් පේනවා ඇති මට බාර් බාර්ද බාරද වාකියනවා බාර් ඔව් බාර් හැමත් පේනවා ඇති මේ චිකි හිටියටන් එහෙට පණින්න තිබුණා මෙහෙට පණින්න ඔය 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 සෙල්ලම කරන්න එන කාලයක්ද මචං දැන් ඔය වයසේ මිනිස්සුන්ට ගිහිල්ලා පොඩි ළමයි එක්ක බට්ට පණින්න තාච්චි පණින්න බෑනේ ඉතින් සෙල්ලමට කරන්නේ මේ පැත්තට පණින්න ගයි මේ පැත්තට පණින්න ගයි මචං ඒ වෙහෙ පිටි සෑහෙන මිසින් ඇති හැබැයි මං කියන්නේ මේ ඇත්තටම මේ දැන් නෙවෙයි තමන්ගේ සාක්කුවටේට සල්ලි කුට්ටිය හින්දා වතුර ගෙනල්ලා ඉන්ජෙක්ෂන් කියලා බෙහෙත් කියලා වතුර ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ට විදලා ඒ මිනිස්සු පොලිමේ මැරෙනකොට අන්න ඒ වෙලාවේ හරිනම් හෘද සාක්ෂියක් තියෙන මිනිහෙක් සියදිවි නසා ගන්න ඕනේ. එහෙම මේ ජපානයේම කරලා තියෙනවා නේද මචං? අඩු ගන්න ඉල්ලාස් වෙන්නවත් හෘද සාක්ෂියක් තිබුණ නැහැ නේ මචං. ඒ සියදිවි නසා ගන්න තියා ඉල්ලාස් වෙන්නවත් හෘද සාක්ෂියක් තිබුණ නැහැ. නඩු දාලා හිර කරලා ඉල්ලාස් වෙන්න කියලා බලපෑම් කළාට පස්සේ තමයි ඇමතිතන්තුර දාලා ගියේ. ඔව්. එහෙම නිකම් බොරු හුරතල් නැතුව ඉන්න මේ විකාර වෙනවා තොඳල් වෙනවා එහෙම තොඳල් වෙනවා නේද හරහට ගන්නද කේල් කොලයක් අරන් ගන්නද නලවන්න මේ වතුර ටැංකියේ වතුර ගහනකොට ඒක නෑ ඔව් එතකොට ඒක නෑ ඔයාට දුක හිතෙන්නේ නැද්ද දුක හිතෙන්නේ නැද්ද අපි ස්ට්‍රෙස් වෙලා අපි ඔන්න මොන හරි කරගනි දැනෙන්නේවත් නැද්ද මේ දුක ඉතින් මල්සා මල්සාලවල් අදලා තියෙන්නේ ඕවටනේ මචං එනවා මෙතන උර්තල් වෙන්නේ නෝ මේ මේ ඒක අර කියන්නේ ඉතින් මල්සාලවල් අදලා තියෙන්නේ මල්සාලවල් දෙක දෙක මොකක් හරි කරගත්තොත් ඉතින් මේ මල්සාලවල් කෙලින්ම කියන්නේ හිරේ යන ඔක්කොමලම ගෙදර යනවා කියල එකක් නේ එහෙම එකක් නැහැ කොහෙද එහෙම තියෙන්නේ ඉස්පිරිතාලේ යන්නේ උණුත් ගෙදර එනවා කියලා ෂුවර් නැත්නම් හිරේ යන්නේ උණුත් ගෙදර එනවා කියලා ෂුවර් කරන්න ඕනේ කෙලින් මල්සාලවල් ඒ සමහර ස්ටේට්මන්ට් තියෙනවා නේද මං කියන්නේ එන බූමරංග වෙලා තියෙන. ඕ දැන් මේ මං කියන්නේ ඊටාම මොකක්ද මේ මේක අයිරොනි එකක් කියන්නේ. මේ අයිරොනිකල්. මේවා එකක් කියන්න සිද්ධ වෙනවායි කියන්නේ. එලියට. තමන් කරපු දේවල් ඉඳන් මිනිස්සු මැරිලා සමහර පවුල්වල මිනිස්සුන්ට ඒ මැරිච්ච මිනිස්සුන්ගේ පවුල්වල මිනිස්සුන්ට දැන් සියදිවි නසා ගන්න වරනවා වෙන උත්තරයක් ඉස්තන්ට හිර වෙලා ඇති. සමහර පවුල්වල ඒ හම්බ කරලා ඒ පවුල් නඩත්තු කරපු එකම මිනිහා වෙන්නදී මැරිලා වතුර ගහලා මරලා තියෙන. ඒතර එහෙම ජීවිත පහු කරගෙන ඇවිල්ලා නිකම් මේ හිරේ මාස 3ක් ඉඳලා ඉවරලා මේ මේ ස්ට්‍රෙස් වෙලා උරතල් වෙන්න උරතල් බල්ල අල්ලන්න බෑ අපි මුස්ලිම්නේ මේ ඒතක කියාගෙන යන්නෝනේ අද DD 300 වෙනුවෙන් අපිට අපි මේ මේ slvlog.lkk තියෙන ඔක්කොම කන්ටෙන්ට් 50% off එකක් යනවා මේ අද විතරයි එකක් යනවා ඒක පිට නෑ මේ විතරයි මේ චූටි ඒ කතාව කියාගෙන යනවා ඒ කියන්නේ ඇත්තට මේ අපි platform එකක් විදිහට ඔය අපිට මේ අතට විශාල වෙන්නේ මේ daily dose එක තමයි අපේ ප්‍රධාන මේ වැඩේ වෙලා තියෙන්නේ එතකොට ඒකට තියෙන ඉතුරු support එක තමයි අපි ඔයගොල්ලෝ ඔය සල්ලි දීලා බලන content ඒකත් ලොකු හයියක් ඒකෙන් තමයි අපි මේ අනිත් අයට කරගන්න බැරි සීමාවල වැඩ කරන්න තරම් අපිට ඉඩ කඩ හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකටත් ස්තුති හැම කන්ටෙන්ට් ගෙවලා බලපු හැමෝටම කවුරුත් තාම ඉල්ලන්නේ නැහැ ඒවා එළියට දාන්න ෆ්‍රී දෙන්න අර එහෙමයි කියලා. හැබැයි අපි එහෙම නේද? ඉතින් දෙන්න පුළුවන් උපරිම එවුව මෙවුව කරනවා. එවුව මෙවුව අපි කරනවා. ඉතින් අද නේ සියලු කන්ටෙන්ට් ෆිල්ම්ස් හැරෙන්න අපේ නෝනේ අපේ නෝනේවත් තියෙනවානේ. ෆිල්ම් හැර ෆිල්ම් සහ අපේ නොවන ඉවෙන්ට් වල ටිකට් ටික හැර ඒව හැරෙන්න අපේ කන්ටෙන්ට් ඔක්කොම ඉතින් හරි මේ ගන්න මේ ඔය දැන් ආයි බාර් ගන්න කියපම මේ කියන්නේ මේ පැන්නක් දන්නෙත් නෑ මේ මම නම් කිසිම කෙනෙකුට බාර් ලයිසන් දීලා නෑ එහෙම කාටවත් මම රෙකමන්ඩ් කරලත් නෑ කියලා මේ ප්‍රසන්න රණතුංග කියලා තියෙනවා එකෙන් කවුරුත් එක්කගෙන ඇව්වෙත් නෑ කවුරුත් ඇව්වෙද නෑ පොඩේන් පොඩේන් ආයික මම නම් කිසිම කෙනෙකුට බාර් ලයිසන් දීලත් නෑ
එහෙම දෙන්න කියලා කාටවත් රෙකමන්ඩ් කරලත් නැහැ. ඕ ඉතින් අපිට පාස්ද? ඉතින් කරපු වැඩි කියන්නකෝ දැන් අපිට එන. දැන් මම නම් කරලා නැහැ කියන්නේ වෙන කට්ටිය නම් කරලා තියෙනවා. නේද දයාසිරි කියපු කතාවට තමයි මෙයා නිකම්. දයාසිරි නම කියලා කිව්වේ නැහැ. නෑ නෑ ඒක තමයි. ඒ ගම්පහ කවුරු හරි කියලාද කිව්වේ? නෑ නෑ ඒ මොකුත් කිව්වේ නැහැ. දැන් අර මෙදිගාම්බර මුත් ඔය කීප දෙනෙක් ඔය කතාව කිව්වනේ. ඊට පස්සේ තිස්සත් ඔය කතාව කිව්වා. මේ මේ ඊයේ කතාව. දැන් ඒ කතාව ඒගොල්ලන් කාවත් නම් කරලා නෙවෙයිනේ කිව්වේ. නිකාන් කිව්වේ. ඔව්. තක්දාලා වැරදිලා තියෙනවා. වැරදිලා තියෙනවා. රිදිලා තියෙනවා. වැදිලා තියෙනවා රිදිලා තියෙනවා දැක්කේ නැහැ වගේ යන්න ඕනේ ඔය කුරුල්ලෝ ගියා වගේ ඕ යාර මට උනාට දයාසිරියමක් කියන මට උන්නේ නැහැ කිල් දෙකයි ඉන්නෝනේ අයියෝ ප්‍රසන්න අනිත් දවසේ වඩ කට දාන්න එපා ඔයාට දැන් වෙලා තියෙන දේවල් මදි දෙවෙනි පෙළෙන් තුන්වෙනි පෙළේ යන්න එන්නේ ඊට පස්සේ ඔව් දැන්ම දෙවෙනි පෙළේ තුන්වෙනි පෙළේ යන්න එන්නේ නැබි මේ අර ජනාධිපති අපේක්ෂකෙක් නැති වෙලා නේද මේ ගිහිල්ලා කතාව දන්නවද නැහැ නැහැ මන් දන්නේ පුත්තලම පැත්තේ කෙනෙක් අවුරුදු 70යි heart attack එකක් හැදලා තමයි නැති කලින් පාර්ලිමේන්තුවේ හිටපු ඒ කියන්නේ එතකොට දැන් එතකොට ජනාධිපති අපේක්ෂකෙන් 38යි මෙහෙමයි ඒක ලොකු දෙයක් නැහැ දැන් සමහර ජනාධිපති අපේක්ෂක වෙනකොටම මැරිලා හුඟක් කල් මලලලා නේද ඔව් නේද මොකක්ද එන්නේ හොල්මනද එතකොට ඔව් එහෙමයි සමහර අපේක්ෂක මමී ඔය ඇවිදින්න නේද නෑ ඒ යන්නේ ආතල් එක proxy මමී මේ සමහර ඔය මන් දැක්කා එහෙම මේ මල්ලමිනි රොටි කනවාර එහෙමයි ඈ ඔව් එහෙම මැරලා ඉවරයි අම්මලමිනි රොටි ඔව් දැන් මෙයා නම් මේ ජනාධිපති අපේක්ෂක වුණාට පස්සේ මැරිලා ඔව් අර සමහරු වෙනකොටම මැරිලා ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි දැන් SL බ්ලොක් වෙබ් අඩවිය දිවංග දේශා නැටිපොල අපහාස ජීව සම්බන්ධ වන ව්‍යවස්ථාවේදී අයිබෝන් වැදගත් දවසකවත් වෙලාවට එන්න බෑ නේද නෑ ට්‍රාන්ස්පෝර්ට් එකක් බරක් වෙයි මොකක් හරි වැද ඒ කියන්නේ සමාව දෙන්න පුළුවන් හේතුවක් තියෙනවා හැමදාම දැන් අද මීටත් වැඩිය වැදගත්කමක් තියෙනවා නේද සිදුවන්නට නියමිතයි ඔව් අද දවස එන බිසි දවසක් වෙනවා නේද රාත්‍රී වෙනකොට තව එකක් තියෙනවා ආව අද මේ මේ වට්ටි එකක් තියෙනවා. ඇයි නෑ අපේ රෑවෙන්නේ. රෑ ලිවින් රූම් රෙකෝඩින්ග් තියෙනවා. ඒ අතරේ තමයි දේශපාලන තියෙන තේමාවක් ගන්න තියෙනවා. තාම වැදගත් තාම සංවේදී දේශපාලන සිනාවට. ඔව්. දේශපාලන සාකච්ඡාවක් තියෙනවා මේ. ඔව්. සිනාවට. ඔව්. තාම සංවේදී. ඒ ඔයා දන්නද අද SL බ්ලොක් ටී-ෂර්ට් එක අඳින්න බෑ කිව්වා. නෑනේ. ඔව්. ඒ තරම් නෑ එහෙම බෑනේ නේද? බෑනේ. අපි ජනතාව වෙනුවෙන් කැප වෙනවා නම් ජනතාව වෙනුවෙන් රට පෙරනේ රට පෙරට මොන කොහේ ජනතාවද රට මහසලකට කටම බුරුසුවට මේ රට මහසලකට කටම බුරුසුවට බුරුසුව කටට නෙමෙයිද නෑ නෑ කටම බුරුසුවට ඔයාගේ සලකන ඇත්තටම කකුල් මැදින් බ්‍රෂ් එකක්ද දත් මැදින් ඇත දත් කකුල් බදල වැඩක් කකුල් පොකට මද හසා මේ මේ වෙලාවේ Patreon ලගේ ලයිව් එකක් හම බලපන් මං කිව්වේ අපිට කොහොමත් ට්‍රැකර් බෙදම Patreon ලට තියෙන ට්‍රැකර් කොහොමද කියලා මේ අපේ ස්ටුඩියෝ එකේ එළිය එයා බලන්න හරිනේ තේරෙනව නේද මෙතන ඉන්න පැහැදිලි නේද අපිට තව ලොකු කරලා බෙදන්න බෑ කියලා ජනතාව අනේ මගේ කැතියද මෙතන ඉන්න ඒක මතක් කරන්න ඕගොල්ලෝ දකලා තියෙනව නේද අපිට මේ පළවෙනි වතාවට හම්බෙන්නේ මේ ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ මේ අර මේව කඩන්නේ ආ කෙමිස්ට්‍රියල් ටයිම් ස්ටැම්ප්ස් කෙමිස්ට්‍රියල් කේ විතරක් නෙමෙයි තව ඉන්නේ මේ කවුද නම බෙන් මෙයාගේ නම මොකද ඉස්සු ගී මදුක ඉන්නවා මේ කොහෙන්දන් දන්න ඇවිල්ලා තියෙන්නේ කොහොමද ට්‍රැක කියලා බලන්න මෙහි ඉඳන් 60 න් ඉඳන් ඔය ඔතන කො මේ මෙහෙට කෙමිස්ට්‍රියල් කේ මාතර දියන ඔව් කෙමිස්ට්‍රියල් කේ මාතර මල් ඉතින් ඒ තරම් අපිට ආදරේ කට්ටිය ඉතින් අපි කැටිත් ඉන්නවා අපි කැටි මේ මෙයත් ඇවිල්ලා නේද ඊ අපේ පොඩ්කාස්ට් ශ්‍රීමාල් ලැබිලා ඉන්නවා චාමික ඇවිල්ලා ඉන්නවා ඔව් ඔක්කොම ලැබි ඉන්නවා ඔව් පොඩි මල්ලිනේ වා කියන්නේ ශ්‍රීමාල් නෑ මේ මේ මෙතන ලෝය මහත්තයෙකුත් ඉඳන් ඉන්නවා ඒක මම ඒක ලෝය කන්නඩදාන ආ ආකේ ඇසිත් දොමින්ද දේශානායකත් ඉන්නවා වැඳගෙන කන්නඩදාන ඉතින් මේක තමයි මේ ඉන්නව තව එක්ක ඉන්න එකක් අදා වගේ හරි ඉතින් අපේ අපිට
එහෙම තමා මේ වැඩේ වෙන්නේ. ඉතින් ඒ තරම් ඔගොල්ලෝ හිතන මෙතන පිස්සු වගේ පේනව නේද? මෙතනින් එහා ලෝකේ ඊට වඩා පිස්සු. ඊට වඩා සෑහෙන මේ පිස්සුව මෙහෙම තියෙන්න කියන්නේ ඒ පිස්සුව දැන්න. ඉතින් thank you patreon මෙහෙම අතල් එකේ ඉන්නවට මේ හරි. ඉතින් මේ රටේ තොටේ ඔයාලා මොනවද ගත්තේ? අපි පොඩි එකක් දෙවුවා මෙව්වා තමයි. මොන හරි ගන්නම් මේ ලංකා සීනියුස් වාර්තා කරලා තියෙනවා වැල නොනැවතේ විපක්ෂයෙන් තවත් මන්ත්‍රීන් දෙදෙනෙක් රනිල්ට එක්කයි කියලා. ඒක දන්නේ හරිද? මෙතන මේ විශේෂත්වයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙම මේකත් එක්ක අර්බුදයකට ගමන් කරනවා. මීටත් වඩා තව ඒක බරුව මීටත් වඩා තව මොකක්ද උන්න වෙන්නේ? ඔයාලට මතකද මේ දැන් ඔය තහනම් නියෝග ගත්ත ලේකම්වරු අතරේ මුලින්ම තහනම් නියෝගය කරන්නේ දයාසිරිට වැටුණාට පස්සේ සාරති දුෂ්මන්තවෙනි පත්තරේ මහලේකම් විදියට. ඊට පස්සේ ඒ මහලේකම්ට මම කවුද නිමල්සිරිපාල පාර්ශවෙන් නඩු දාලා එයාගෙත් මේක නැති කරන්නේ. දැන් සාරති දුෂ්මන්ත ආයෙ ගිහිල්ලා රනිල් ළඟට නිමල්සිරිපාලත් එක්ක සාරති දුෂ්මන්ත සහ අංගජන් රාමනාද කියන පඩේ මේක ලිහන්න බෑ. මෙහෙම අපේ විකුම් ඉන්නවා නම් අහගෙන මෙන්න මේක ඩිජිටලි පොර ඇදලා පෙන්නන්න වෙන සංකීර්ණයි. මේක තේරුම් ගන්න බෑ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද තියෙන්නේ? කවුද කොතනද ඉන්නේ කියලා අපිට ඉන්ෆෝග්‍රැෆික් එකක් හදලා දෙන්න. මගේ දඩ විකුම්ටත් ඒක ලේසි වෙයි කියලා. දැන් නඩු දාපු වැඩ බලන මහලේකමුත් ඉන්නවා රනිල් එක්ක. ඔව්. නෑ ඇත්තට විකුම් දාපු වැඩ බලන මහලේකමුත් දැන් ඇවිල්ලා. ඒක වරු වැඩ නඩුව දාපු වැඩ බලන මහලේකම් සහ ඒ නඩුව කාපු වැඩ බලන මහලේකම් කියන දෙන්නම දැන් රනිල් ගාව. රනිල් ගාව ඉන්නවා. හරි. එතන අර දැන් නඩුව ඊට ඉස්සෙල්ලම වැඩ තහනම් වෙලා අනේ සෝරි. මොනවා ඒ තුන්සි ඇයිද? ඉස්සෙල්ලාම මහලේකම්කම නැති වෙලා ඉඳලා ඊට පස්සේ ඒක නැවත අධිකරණයෙන් නිදහස් කරගෙන ආපු එක්කෙනා සජිත් ගාවි. සජිත් ගාවි ඉන්නේ. දයාසිරි එතන නේද? ඔව්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙන්නේ වැඩිම මහලේකම්වරු ගානක් ඉන්න පැත්ත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට තීන්දුව කරගන්න වෙන්නේ. අපි එහෙම බැලුවොත් දැන් ඒක රනිල් ගාව තියෙන්නේ. දැනට රනිල් ගාව තියෙන්නේ. දැනට රනිල් ගාව ලේකම්ලා දෙන්නෙක් ඉන්නවා මේකත් එක්ක නේ. කොහොම තව එකතු කරගන්න. දැන් එහෙම බැලුවොත් එහෙම අර පැත්තටත් ආය තර්කයක් ගේන්න පුළුවන්. තිලංග සුමුතිපාලත් ඉන්නවා මේ පැත්තේ. එයත් ඒක මහලේකම් කෙනෙක්. මහලේකම් කෙනෙක්. හැබැයි දැන් මේ ඕක ලෝක වාර්තාවක් වෙන්න බැරිද? වැඩිම මහලේකම්ලා සංඛ්‍යාවක් ඉන්න පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නේද මුළු ලෝකෙම වගේ කියන්නේ. ඉතින් අතේ ඇඟිලි කීයක් තියෙනවද? 20ක් තියෙනවනේ. ඉතින් අතනේ ඒකත් 10යි. කොවර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අර්බුදයකට ගිහිල්ලා දෙනවා. රනිල්ට තව දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ වුණාට මේ ඇත්තටම ඔයා බලන්න මේ මේ පොඩි පහුගෙටිකේ වෙච්ච කීපයක් තියෙනවා. නෝටිස් කරොත් ඔයගොල්ලෝ දැන් ෆොන්සේකට තැනක් හොයාගන්න බැරුව ගියා. ඔව්. හරිද? ඔව්. ඒ වගේම මෛත්‍රීට තැනක් හොයාගන්න බැරුව ගියා. මෛත්‍රී තැනක් හොයාගන්න බැරි වුණා නෙමෙයි. මෛත්‍රී හැමතැනටම ගියා. ඒක තමයි මං කියන්නේ. අරයත් එහෙමයි. අරයත් එහෙමයි. නොකන කතා නොකරපු කෙනෙක් නැහැ. පාටලීට කොහොම හරි සජබෙසෙට්. ඔව් පාටලීට සජබෙසෙට් වුණා. ඒකේ පොඩි වෙන එකක් පේනව නේද? ඒ කියන්නේ අර අපේ කතන්දර අහලා මේ වල්ලපොලේ ගෙහුව වගේ පක්ෂ කඩපුවාම එන ප්‍රතිඵලෙ. සමහරුන්ට උන් හිටි දැන් නැත්නම් නැති හැබැයි උනට ඒක හොඳයි ආ හොඳයි නේද? ඊයේ බහින්ද අමරකරගෙන් අහනවා ඔක් ගැන. ඒතකොට දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට මොකද වෙන්නේ කියලා ඉතින් දන්නේ නැහැ. ඉතින් දැන් ඉතින් කොහොම ඉවර වෙලා යයි කියලා කියනවා. ඕනේ එහෙමම කියනවා. දැන් ඉතින් කොහොම ඉවර වෙලා යයි? ඉතින් ඔබම ඉවර වෙලා යයි කියලා එහෙමම කියලා දාද? හරි නෑ මං කියන්න ගියේ එහෙම වෙලා තියෙන අය කියන්නේ ඇත්තට නිකන් සලකන්න පුළුවන් ඩිස්ට්‍රප්ටර්ස්ලා විදියට මචං. ඇත්තට මෛත්‍රීපාල තනි වෙලා ඉන්නේ නේද? ඒ කියන්නේ මේ දෙන්න තමයි යාට හිටියේ. දැන් මොකද දන කරන්න ඕන? මං කියන්නේ දැන් කරන්න ඕනේ එයා ඩිස්ට්‍රප්ටර් කෙනෙක් නේ. හරිද? දැන් ඒගොල්ලෝ ඒ පොලිටිකල් ලෝකේ අනවශ්‍ය තොරතුරු එළිය කතා කරනවා. එළිය කතා කරනවා. ඔව්. එතකොට ආයි පක්ෂ හම්බ වෙනවා. ඒගොල්ලෝ ලං කොච්චර දේවල් අතේ තියෙනවද? එක පක්ෂයක් ගැන ගිහිල්ලා මේ අනවශ්‍ය තොරතුරු ටිකක් එළිය තිබ්බ ගමන් අනිත් පක්ෂවල අඬ ගහලා අරයක් ආවා නේද? මොනවා කියයිද දන්නේ. සුදු යන්නේ දලුස්සන් එන්නේ. අඬ ගහලා ගන්න වඩම්මල වඩම්මල ගන්න. මේ අතර මේ නිවුස් එකක් එළියට ආවා. මේක මේ ගිය සතියේ ඉඳන් කැරක් කරක තිබුණේ. 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන්
රාජ්‍ය සේවකයන්ට 24% සිට 50% දක්වා දැවැන්ත වැටුප් වැඩිවීමක්. මේක ගිය සතියේ කැබිනට් එකට දානවා කියලා නිවුස් එක එළියට ආවා. ඊයේ හවස් වෙනකොට කැබිනට් අප්‍රූවල් එක මේකට හම්බ වෙලා තියෙනවා. ඒතර මීට අමතරව මේ 24% සිට 50% දක්වා වැටුප් වැඩිවීමට අමතරව රුපියල් 25,000ක දීමනාවකුත් මේ වැටුපට එකතු වුණා. ඒකට රජයේ සේවකයෙක්ගේ අවම වැටුප දීමනත් එකතු වුණාම රුපියල් 55,000 බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ 24,000 ගන්න. බේසික් එක. බේසික් එක. ඒ කියන්නේ අවම බේසික් එකේදී 24,000 ගන්න. ඒ කියන්නේ OTR එහෙම කරන්නේ නැතුව. ඒත් දැන් මේ සංශෝධනයත් එක්ක ලබන ජනවාරි 1 වෙනිදා ඉඳන් අවම මූලික වැටුප සහ මූලික දීමනා ටික එකතු වුණාම රුපියල් 55,000ක පඩියක් හැදෙනවා. මරු බෝලේනේ. දැන් ඒ ඔද බැලු බැලමට පොක තේරෙනවානේ මේ තැපල් ඡන්ද ලබන සතියේදී ඊළඟ සතියේදී තැපල් ඡන්ද ප්‍රකාශයට පත් කර දෙන්න. තැපල් ඡන්ද මෙහෙම මෙහෙම තියලා මේ වගේ ඔන්න අපි ඕම ඕම ඕගොල්ලන්ට දෙනවා කියලා කිව්වම තැපල් ඡන්ද දිගට මෑම මෑම ගාලා වැටෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. සාර්ථක එක වෙන්නත් පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්. ඒකේ මම කියන්නේ ඊට වඩා වෙන එකක් තියෙනවා. පොඩි ડિස්ට්‍රප්ටිව් අදහසක් තියෙන මචං. දැන් ඕක කියලා වෙන්නේ කාටද කියපන්. කැබිනට් අප්‍රූවල් එකත් අරන් තියෙනවා. ඊළඟට එනේ දෙන්නේ ඊළඟට මුදල් ලැබෙද්දී දැන් ඔළුව කසකස කරලා කරන්න බෑ. මොකද උයි මේක කරන්නේ. දැන් දීපු එකක් ලාම අයින් කරන්නත් බෑනේ. බෑනේ. කැබිනට් අප්‍රූවල් දීලා අයින් නම් වෙයිදී. නෑ නෑ මගේ දෙන්න සල්ලි නැත්තම් කරන්න ඕකට ආණ්ඩුවකට අයින් කරන්න පුළුවන් වුණාට ඕක සේවකයෝ දැන් බලාගෙන ඉන්නවා. වැඩි වැඩිවීමක් ආවම එහෙනම් පටන් ගත්ත දවසේ ඉඳලා හාන්නේ යන්නේ. පටන් ගත්ත දවසේ කෙලවෙලා ගමු. දැන් මුන්ට මේක දෙන්න. ඊට පස්සේ පෙබරවාරි මාසේ ඉඳන් කට්ටි අරන් එළියට දැන්නේ. කෝ අරකෝ 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 කියලා පටක් ගන්නවා එළියට බහින්න උනා. එහෙම සෑහෙන ප්‍රශ්න ටිකක් ඉස්සරහා ඒ පැත්තේ තියෙනවා. අනික් අතට මචං දැන් මේ වෙලාවේ දැන් අනිත් පාර්ශවවල අනිත් ජනාධිපති අපේක්ෂකයෝ දැන් මේකට විරුද්ධව කතා කරන්නද? බෑනේ. බෑනේ. තැපල් ඡන්ද ටික නැති වෙනවා. තැපල් ඡන්ද ටික. කොහොමද නැති වෙනවද? දැන් ඇවිල්ලා කියන්නේ මේ ඊටාම වැරදි තීන්දුවක්. අපි රාජ්‍ය සේවය කුඩා කරන්නයි අපි ඕනේ. රාජ්‍ය සේවය බර වැඩි කරගෙන හරියන්නේ නැහැ. එකක්වත් කියන්න බෑ. කියන්න බෑ. මේක බොරු පොරොන්දුවක්. මෙහෙම දෙන්න සල්ලි නැහැ කියලා කියන්න බෑ. ඇයි මොකද වෙන කවුරු ඇවිල්ලා කිව්වොත් මේක දෙන්න සල්ලි නැහැ. මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා. රනිල් පෝස්ටර් ගහලා තියෙන්න පුළුවන් කියලා. ඔයාලට බරුවා. අරයට පුළුවන්. පුළුවක් එක්කනට අපි දෙනවා. මචං මේක බාරව ස්ට්‍රැටජික් මූවෙට. කොයි අතට ගියත්. කොයි අතට ගියත් මචං ඊටාම කැත දේශපාලන වාසියක් ගන්න පුළුවන් මූව් එකක් කරන් තියෙන්නේ. ඒක හරි ආතල්. බල මං මං ආස මේකට අනිත් කට්ටිය රියැක්ට් කරන්න හැටි බල. ඔව් දැන් මෙතන ඔකට මැතිවරණ කොමිසම රියැක්ට් කරා කියලා. මන්ද මැතිවරණ කොමිසමනේ. ඒකනේ ඉතින් මම දෙන්න කි. කරන්න දෙන්නේ නැහැ. මේක කරන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඔගොල්ලෝ ඡන්දයක් කිල්ලු හිතා මේ ඔක්කොම බොන. ඡන්ද නැති බන මම ඔක දීලා ඉවරයි. දැන් මේ ඡන්ද ඉවර කරලා මොකක් කරන්න බෑ. දැන් ඉතින් බලන්න ඉතින් මං આવත් පුළුවන්. තැපල් ඡන්ද දාලා දෙන්න. මං આવත් පුළුවන්. මේ මේ වීඩියෝ එක දාලා පෙන්න දාන්නද? මොකද දාන්නද? දාන්න දාන්න. කොරෝනා වෙලාවේ මුට්ටි දාපු එමෙති කවුද? පවිත්‍රා දේවි වන්නියාරච්චි. සා 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 කියන්නේ කරේ. ඒක තමයි කියන්නේ. මට් එක ප්ලස් කරා සේ සමානයි. දැන් බඩ සුද්ධයි. දැන් මේ රටේ තියෙන පිරිසිදුම පක්ෂය ශ්‍රී ලංකා අතුචන පෙරමුණයි කියන කාරණා. හසාමට හොඳට සිංහල තේරෙනවා නේද? ඔව් ඒ කිව්වේ පොදු ජන පෙරමුණ වැසිකිලියක් කියලා නේද? ඈ? එහෙම නේද? ආ හලෝ. ඔයා සෑහෙන කාලෙක මම ජනතාව වෙනුවෙන් පෙළ ගහලානේ සුදිත් බ්‍රෂ් එකනේ. අර ෆ්ලෂ් කරන බ්‍රෂ් එකද නැත්තම්? නෑ නෑ දත්ම දත්ම දෙන බ්‍රෂ් එක. රටම හසලකට කටක බුරුසුවට. දැන් මේ කිව්වේ ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැසිකිලියක් කිය. එහෙම නේද කිව්වේ? මෙච්චර දවස් හොදලා තිබුණේ නෑ අය. දැන් හේතුව අය. දැන් ෆ්ලෂ් කරලා හොදලා දැම්මයි කියලා නේද? ඔව්. මට ඒ උනාට මේක කියන්න මතක්. ඒක තව කැල්ලක් කියනෝ නේද? මට SOS එක මතක් වෙන්න බා. ඒක තමයි ඇත්තටම SOS එක මතක් වෙන්න ඕනේ නේද? ඒක තව කැල්ලක් කියනෝ නේද? දැන් ලස්සනයි වරෙන්. ඕනෙක කැවිලා රීපන් කියලා ඒක තමයි මම ඒ මම ඇත්තටම කියන්නේ ඒකයිද ඔය කියන්නේ මේ කොමඩ් එක ෆ්ලෂ් කළා වගේ පොදු ජන මොකද්ද මේ පක්ෂේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අන්න ඒක දැන් පිරිසිදුයි කියලා නේද කියන්නේ හැබැයි ජනතාව මතක තියාගන්න ඕනේ කොමඩ් එකක් නම් කවුරු හරි රෙනවා ෂුවර්යි මොකද ඒක තියෙන්නේ බත් කන්න නෙවෙයි කොච්චර ෆ්ලෂ් කරලා පිරිසිදු කළත් නැවත නැවත කවුරු හරි රේ න
වා සහතිකයි. කවුද යන්න විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. කෙනා වෙනස් වුණාට වැඩේ වෙනවා. අර විෂුවල් එක බැලුවම මට මතක් වෙන්නේ හසාගේ අර මේ SOS එකේ අන්තිම ටික. කරගෙන. ඒ ඇඩියන්නේ තියෙන්නේ. අනික මේක මේ මෙයා මේ මේ කතාවේදී මෙයා කියනවා මේ කීප දෙනෙක්වම අතේ කෝඩ් කරලා විනාශ කරලා දානවා. හරි. එකට ලැග්ග කීප දෙනෙක්වම හානවා. මහින්දානන්ද අලුත්ගමගේගේ පඹය පිට්ටුවයි අර එහෙම කළේ. කියන්නේ ඒ ඒ ඔප්පු කරලා පෙන්නනවා කාබඩික පොර විගඩමට වග කියන්න ඕනේ මහින්දානන්ද. කෙලින්ම කියනවා කාබනික පොහොර ඒ සම්පූර්ණ ඒකට වග කියන්න ඕනේ මහින්දානන්ද. එයා තමයි ඒ தත්ත්වය ඇති කරේ. නෑ මෙයාවත් මෙයා මේ ඔය කියන එක්කෙනා තිස්ස කුට්ටි ආරච්චි ඒ දවස්වල මතකලා ප්‍රෙස් තියලා කිව්වා කාබනික පොහොර ගැහුවම බෝම්බ ගැහුවා වගේ බලදා වෙන්න කියලා. ඔය වගේම කට රෝල් කරලා උල් කරලා ඔය ටෝන් එකෙන් දැන් ඕකද අපි කරන්න ඕනේ වැඩි අපේ යුතුයකම ඕකද අපේ අපේ විෂන් ස්ටේට්මන්ට් එක දන්නේ නැද්ද? කොටවන්න නේද තියෙන්නේ අපිට? නෑ දැන් SM චන්දසේන අනිත් පැත්තේ දා කියනවා මේ 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 nari වගේක් හු තියෙනවා මේ අනුරාධපුරේ කටවචාල අනුරාධපුරේ වේදිකා උඩ nari වගේක් මෙරිහම් දෙනවා. තව ඕනාට වැඩි කියාගෙන આવොත් පොහට්ටු වෙරිදි ගලවනවා කියලා. මං කියන්නේ SM චන්දසේන ඔයා කොහොමද පොහට්ටු වෙරිදි ගලවන්නේ? ගලවනෝ නම් දැන් ගලවන්න. මොකද තව කියන කම්බලන්නේ. ඕගොල්ලන්ට එහෙම කියන්න දේවල් නෑ. ඔව් පුළුවන්. කියන්න දේවල් නෑ. පුළුවන් නම් කියන්න. දැන් මේ මේ කියන කතාව වලට වඩා තව මොනාද කියන්න දේ? මොකුත් නෑ. ඕගොල්ලෝ හැමදාම හෙට කියනවා කියලා කටපියාගෙන ඉන්න මොකුත් නෑ ඔයාලට කියන්න. පුළුවන් නම් SM ට තියනවා නම් කියන්න එපා. මේ හැබැයි SM ට කිව්වා පොතේස කොට්ටිය ආරච්චි. ඒක තමයි කියන්නේ. වැව් විනාශ කරා අය, වැව් බැම්මේ හෝටල් ඇදුවා අය, ගල් අල්ලනවා කියලා යටිබඩි ගැව්වා අය ගනම්ම නම් එහෙම කතා ගොඩක් කිව්වා. ඒ ළඟ හිටපුන් කියන එක ඉතින් පිළිගන්නද? දැන් මං ඔයා ගැන මොනා හරි කිව්වද ඒක නෙමෙයිද පිළිගන්න ඕනේ? දැන් SM ඔයා ඔයාට මෙච්චර දේවල් කියලා. අනික තරහ වෙන්න බෑ මචං. මෙහෙම කිව්වට දැන් ඔය ගමට ගිහින් කියන්නේ. ඔව් අනුරාධපුරේටම ගිහිල්ලා කියන්නේ. SM ડિસ્ટ્રික් නායක අනුරාධපුර. ඒතකොට එයාගේ ડિસ્ટ્રික් එයා ලීඩ් කරන දිස්ත්‍රික්කෙටම ගිහිල්ලා SM චන්ද්‍රසේනලා රාජපක්ෂලත් එක්ක දේශපාලනේ පටන් ගන්නකොට දිස්ස කොට්ටියාරච්චිලා ලොයෙත් නැහැ. දනිස් දෙකෙත් නැහැ. දැන් එහෙම අයගෙන් ඔහොම කතා අහගෙන ඊට පස්සේ දැන් කියනවා මේ තව මොනහරි කිව්වොත් රෙදි කරන්න. තව මොනහරි කිව්වොත් නෙවෙයි. ඔයා දැන් පුළුවන් නම් ඔයාට කියන්න දෙයක් තියෙනවා කියන්න. ඇවිල්ලා රෙදි ගලවන්න. නැත්තම් අපිට හිතන්න වෙනවා ඔයා SM නෙමෙයි MS කියලා. ඔව්. ඇත්තනේ. අයියකඩ මේ ඒ වගේම එකක් වුණා. දැන් මම මේකේ තව වැඩක් වුණා වජය. දැන් ඒකෙම අනිත් පැත්තෙන් ගහන්නේ මහින්දානන්දට. හ්ම්. මහින්දානන්දට කියාගෙන එනකොට මහින්දානන්ද කියනවා ඒ මම ඇමති තමයි ඒ වුණාට ඒ ඒ එතන හිටියේ මේ කවුද මෙයා කියලා. අර කවුද මේ අමරවීර මට්ටු කරනවා. නෑ නෑ මේ කවුද මේ 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 කවුදනේ මේ චමල්ගේ පුතා සශේන්ද්‍ර. සශේන්ද්‍ර. ඒ ඒක කියන්නේ බජන අර අපි අර කියන්නේ ඔයික් කියලා ඇහක් ගහලා කියන්නේ එහෙනම් එතන හිටියට සල්ලි ගත්තේ ඔයික් එයා කියන්නේ ආ එතන එහෙම නැව කතාවක් නැව කතාවක් පොර නැවෙන් සල්ලි ගත්තේ ඔයික් මේ කියලා ජමල් මේ මේ ශශේන්ද්‍රගේ නම ත්‍රෝ කරනවා. මට කලින් මේ වගේ කතාවක් මතකයි ශශේන්ද්‍ර කිව්වා කියලා ඒ පොර වලට ගෙවන්න කියලා. නෑ ඒ දවසල මේ මහින්දානන්ද ප්‍රෙස් එකක් තියලා ඇවිල්ලා කිව්වනේ ශශේන්ද්‍ර කිව්වා කියලා. උනාට ඒ තීරණය ගත්තා යා නෙමෙයි. ඔව් එයාට සල්ලි ගෙවන්න කියලා කිව්වේ සසේන්ද්‍ර කියලා. ඒ කියලා තව කතාවක් කියනවා. ඒකත් හසා නරකයි. ඒ කියන්නේ දැන් මං කියන්නේ තිස්ස කුට්ටිටත් ඊගෝ හර්ට් වෙන කතාවක් එතන කිව්වා. මට හිතෙනවා මම මේ තිස්ස කුට්ටිගේ ඉවෙන්ට් එක බැලුවට පස්සේ මම මේ චන්ද රැලි වල කියන්නේ ඡන්දයක් තියෙනවා. මේ ඉවෙන්ට් එක නාමල්ගේ නාමල්ගේ තිස්ස කුට්ටිගේ ඉවෙන්ට් එක. ආ නාමලුත් හිටියා නේද? නාමලුත් හිටියා තැන්ටවල නාමල්ට. නාමලුත් හිටියා නේද? නාමල් ගෙද? නාමල් ගෙලු. හා ඒ කියන්නේ දැන් තමයි දැනෙන්නේ මචං නිකන් ඡන්දයක් තියෙනවා කියලා. රියල් පොලිටික්ස් තියෙනවා කියලා. මම කියන්නේ ඕකනේ අපේ කට්ටිය පොලිටික්ස් කියන්නේ. ලංකාවේ ඕකනේ පොලිටික්ස් නේද? ඔව්. ඒකට මට මම ඇත්තටම හරි ආසාවෙන් මම දැක ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා මුන්නම් පැයක් කතා කරයි DD එකට දවස් 10කට විතර බඩු දිනනවා කියලා. එහෙම එහෙම නැත්නම් මේ ඇත්තට අපිටත් නැත් වැඩක් නැහනේ. මේ මේ කොයි එකටත් දිනපතා රැස්වීම තියන්න එපා. සතියට එකක් කළා නම් ඇති. දවස් 5ක් ඇද ගන්න කොහොමද? නැත්තම් මිස් වෙනවා ගොඩක් කියලා. සතියට එකක් කළා. ඊට පස්සේ ඉතින් අනිත් එක අපි කියපු එකත් බාර අරන් ගියාංකො. අන්න සෙනග නැතුව රැස්වීම තියදී යනවා රටවටේ. අර කාර එකත් අරන් යනවනේ. ඔව් පුටු වලට එහෙම කතා කර කර යනවාද ඒපා? ඔව් කාර එකත් අරන් ගිහලා ඩමියක් හදලා තියෙනවා ඉස්සරහෙන් ගෑනු කෙනෙක් කාර් එක ඉස්සරහෙන්. ආ ඒ කියන්නේ බොහොම වැදිච්ච විදිය පෙන්නලා දෙන්න. වැදිච්ච කාර් එකයි ඩමියකුයි. ඒක බලන්නත් අවුරුත් දෙන්න නේද?
පස්සේ දේශපාලඥ හුඟක් මේක කරනවා අපි දැන් දැක්කා. අපි කියන ඒවා කරනවා. මේ පොඩි දෙයක් ඔයාලට මම මේ කියත් අපි සමහරලාට ඔයාලව අන්දන්න ඉඳ තියෙනවා. ඕබෝබ ගිහිල්ලා ඇත්තටම කියන නෙවෙයි වෙන්න පුළුවන්. සමහර ඒවා බොරුවට අන්දන්න කියනවා වෙන්න පුළුවන් ඈ. ඔය කියන්නේ නිකන් මොකද ඒ කියන්නේ බා? ලාභ බඩුවේ හිලක් තියෙනවා ඈ. ඔයාලට ලාභෙට හම්බෙන්නේ. මේ නිකන් මේවා දෙන්න. සමහර ඒවා ඔයාලට වැඩ කරයි. සමහර ඒවා තමාර තංගල අපි ඔයාලව අන්දලා කියලා ඔයාලට පස්සේ තේරෙයි හොඳේ. බාර වැඩක් වෙන්නේ. ඒකත් කියලා කර. නෑ මං ඇත්තට කීකී හිටියේ මචං තිස්ස කුට්ටිට. දැන් මේ වෙලාවේ ඇත්තට පොහොට් නාමල් ඔය හතර තැන තියාගෙන ඉන්නේ තිස්සනේ. හරිද? ඒ කියන්නේ නේද මං කියන්නේ එතන එහෙම තැනක තියන් ඉන්න කතා කරනවනේ. එතන මං කියන්නේ අර විදියට නිකන් ඔයා දැක්කද මේ තිස්සගේ ඊගෝ හර්ට් කරන්න කියන අරයක් කැත කතාව. මං කියන්නේ තිස්ස දැන් බොහොම නෙමෙයි පොඩ බර දාලා ගහන්න මේ කවුද මෙයා? මෙයා තිස්ස කුට්ටිට උත්තර දෙන්න යා මිනිස්සෙක්ද කියලා. ඔව්. එහෙම බෑ මචං. මං කියන්නේ මේ වෙලාවේ ඉන්න කියන්නේ මහින්දානන්දරද පුළුවන්. ඔව් මම නෑ අනික දැන් මේ තිස්ස කුට්ටි මොකටද මේ වගේ කතා හරි. මේ වෙලාවේ මං කියන්නේ තිස්ස කුට්ටි ආරච්චි කියන්නේ මේ වෙලාවේ නාමල්ගේ දකුණු අත 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 හරි අත. එහෙම මිනිස්සයා මේ වගේ කතා කරන්න ඕනේ නෑ අනිවාර්යයෙන්. ඒක තමයි මං කියන්නේ. ඒක නිසා මම ඒකත් අපි නොටිස් කරගෙන මම කරන්න ඕනේ මේ මහින්දානන්ද තිස්සකුටි බලාගෙන ඉන්නේ ඕවා. ඔව්. එයා ඔයා කියන එක බැලුවේ නැත්නම් මේක බලනවා. අපි කරනවා මේක බලනවා. තිස්සකුටි. ඔව්. මේක බලනවා. ආ තිස්සකුටි ඊගාවට කරන්න යන දේ දැනගන්න ඕන නම් මේ ඔයගොල්ලොත් මේක බලන්න. ඔයගොල්ලොත් මේක බලන්න. ඉතින් මේ අනිත් එක මේක මේ ආවල් දැක්කනේ ලිවින් රූම් රෙකෝඩින්. ආ ලිවින් රූම් රෙකෝඩින් මේ අසල එනේ බං මේ. ඒ ගුරාගේ අතේ මැද්දි මෙව් එකක්ද? ගුරාගේ අතේ තියෙන අර මේ අර පූසංග කුලප්පු කරන අර පොඩි LED ලයිට් එක LED ටෝච් එක පොඩි එකක් ඒක. එහෙම එකක් නේ. ඒක තියෙන්නේ. අද මේ කොල්ල දෙන්න එනවා අර එක බඩේ අමාරු හොඳයි කිව්ව. අද හවස 7ට ලිවින් රූම් රෙකෝඩින්. මේ එහෙනම් අපි මේ මේ පුටු මාරු කරමු නේද? ඔව් නේද. මාරු කරමු. ඉතින් මේ අද අලුත් කම්බිනේෂන් එන්න ගොඩක් ඇදෙනවා නේ. ඔව්. මේ ඔයගොල්ලෝ පොලිටික්ස් ගැන කතා කරනකොට නිකන් මොනව නැතුව යනවා. අද දෙන්න නියුස් ටීවී ගත්තා. හයි. නේ බලපන් ෆාතිමා අපිට අපු දෙන්න රට වැඩින්න පළින්. අඩෝ අම්මට උඩු. නේ කොහොමද? අපි ජීවිතේට කැමරාවක් කිසි ජීවිතේට නෑ. ජීවිතේට නෑ. හැබැයි මේමයයි. මේමයි. මේ වගේ කැත වැඩ කරලා නෑ අපි. මේ දොරෙන් එනෝ නේද? ඉඳ ගන්න වෙනවා. නෑ නිරෝෂ විමායි අවුරුදු අම්මට උඩු. අවුරුදු දැන් 10කට වඩා අපි දන්නවනේ කවදාවත් නිරෝෂ් කැමරාව පිටිපස්ස ඉඳලා තියෙනවා මං කරන වැඩවල ඕනතරම් කැමරාව ඉදිරියේ ඉතින් ඉඳගන්න ඉඳගන්න අපි ආරාධනා කරලා තියෙනවා බෑ කියලා තියෙනවා ඔබ ලොකු ලොකු බ්‍රූනෝලා එස්එන් දෙකනේ නෑ මචං නෑ ඒ ඒ ආදරෙන් කිව්වම එනවා උඹලා කියන්නේ නෑනේ හරි ප්‍රවෘත්ති කතා කරන්නේ නැත්තම් ප්‍රවෘත්ති දේවල් අපි ප්‍රවෘත්ති චුට්ටකුත් ගත්තද මේ දවස්වල ප්‍රවෘත්ති නැතුව බෑනේ මම ඇත්තටම මොකද තත්තේ එකක් මේ මොනවාද ඊට කලින් අපි නිවුස් 9 එක හම්බෙලාම නැති හින්දා කට්ටිය දැකලා නැති හින්දා මේ තමයි නිරෝෂ් මෛත්‍රී නිරෝෂ් අපේ වීඩියෝ වල කලින් ඉඳලා තියෙනවා නෑ නමුත් අර ගොඩාක් නිතර දැන් අපි මේ තමයි සියයට ඇවිල්ලා ගියා නමුත් එහෙම කතා මේ තමයි ෆාතිමාගේ සංකේත පියා සංකේත දැන් ෆාතිමා එක්ක තමයි අඳුනලා දෙන්නේ සංකේත පියා කියන්නේ අර කන්සෙප්ට් එකක් තියෙනවා මේ ලකන් කියන කෝදේ මේ තමයි නිරෝෂ් මෛත්‍රී මෙයා තමයි අරයා අර නඩු දාලා තියෙන්නේ රෙනෝ කෝටි 150ක් වන්දි ගෙවි යුතුයි 130ක් සියලු තීන්දුව ගත්ත රිනෝද ඇපීල් කරලා තියෙන්නේ නේ. අ මෙයාට තමයි අපි නිවුස් නැතුව නම් බයින්නේ. ඔව් මෙයාට තමයි බැලුම. මෙයා තමයි ඇත්තට නිවුස් නැත්තම වග කියන්න ඕනේ. ඔව්. ඕල්ටර්නේටිව් විකල්ප ප්‍රවෘත්ති එහෙට විකල්ප කියන්නේ බබද මේන්ස්ට්‍රීම් ප්‍රාග්ධන විකල්ප කියන්නේ ප්‍රාග්ධනයට යට වෙච්ච ලොකු සල්ලියක් තියෙන අයට විකල්ප වූ මේකක්. අ හදපු නිරෝෂ් මෛත්‍රී එක හැදුන එකත් ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. මේක මං හිතන්නේ එච්චර කියන්න වෙලාවක් නෙවෙයි සහ මේක ඔයගොල්ලෝගේ දවසාද නෑ කියලා පටන් ගමු. ඉතින් අපි අද පොඩි නෑ ඒ නිවුස් 19 හැදෙන්නේ නිවුස් 19 නෙමෙයි අතන ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක මේ 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 channel 19 කියන එක 19 කියන එකේ තේරුම මම හිතන්නේ කලින් කියලා තියෙනවා article 19 එකේ article 19 එක ප්‍රකාශනයිති පිළිබඳ නිරෝෂ් මෛත්‍රී 2020 මුල
අසාධාරණ විදිහට හිරුවකින් අස් කරා. අස් කරන වෙලාවෙදී අපි හැමෝම ඊට කලින් අවුරුදු කිහිපයක සිට අපිට තිබුණා මේ මේ විකල්ප මාධ්‍ය මේ එකක් ගැන අදහසක්, මේන් ස්ට්‍රීම් වැඩ කරන ගණනාවක් එකතු වෙලා මේ තරුණ ජනමාධ්‍ය ඉදින් සංගමය හැදෙනවා, අපි එකට වැඩ කරනවා, මාධ්‍ය කලාව තියෙන දැන ගැන අපි කතා කරනවා, අපි සමහර වෙන දේවල් අපිට සමාජයේ ප්‍රශ්න අපිට පුළුවන් විදිහට මේන් ස්ට්‍රීම් මීඩියාවට ගේන්න ට්‍රයි කරා. එහෙම එන අතරේ ඉතින් අපිත් එක්ක ඉඳපු හැමෝම එක එක මේන් ස්ට්‍රීම් මීඩියා වලින් අස් වෙන ප්‍රවණතාවක් තිබුණා, සහ වැඩ කරන අයත් කලකිරීමේ වැඩ කරන තත්ත්වයක් තිබුණා. නිරෝෂ ඇත්තටම ඔරිජිනලි අස් වෙන්න ගියා ඊට කලින්. අස් වීමේ ලියුම දීලා ගෙදර එන්න හැදුව එක වෙලාවක, නමුත් ඒක එහෙමම උනේ නැහැ. ඒ වෙලාවේ තිබුණ තත්ත්වයන් එක්ක, නමුත් අර වෙලාවේ නිරෝෂ අස් වුණාම අපි හැමෝම කතා වුණා මේ මීඩියා එක පටන් ගන්න ඕනේ කියලා. අපි කතා වුණාට වැඩේ කරන්න පටන් ගත්තා විදිහට හරි. නිරෝෂයි සේසතුයි විතරයි වැඩේට ඉතුරු වුණේ. නමුත් වැඩේ ඇදගෙන කිසිම මං හිතන්නේ යම් කාලයක් කිසිම ආදායමක් නැතුව දිව්වේ, උන්නට දිව්වේ තනිකර කොහේ හරි ඉතුරු කරපු සල්ලි ටිකයි බිරින්දෑවගේ සල්ලි වලුඩි නිරෝෂ් දුවලා. අද වෙද්දි සස්ටේනබල් සහ ශක්තිමත් මං හිතන්නේ එස්එල්ඔග් YouTube වල ඉන්නවා වගේ වෙබ්සයිට් වල සහ අන්තර්ජාලයේ ප්‍රවෘත්ති සැපීමෙන් අතිශය සාර්ථකයක් හදලා තිනවා. මම වගේ වෙකින්නේ මම ඊට කලින් කලින් ඉඳන් වැඩ කරලා වටතාව හදාගන්න බැරි වුණ එක සහ මම හදන්න උත්සාහ නොකරන එක. ඒක කියන්න, ඒක කියන්න හදන්න, ඒක කියන්න හදන්න වාන්ති නෑ, ඒක නෑ නොකරන එක, නොකරන ඒක කියන්න. ඉතින් මට එස්එල්ඔග් ගැන අද ඔයගොල්ලෝගේ දවසනේ මට කියන්න ඕනි. ඇත්තනම එපිසෝඩ් 300ක් කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි, සීරියස්ලි ලේසි සෙල්ලමක් නෙමෙයි. ඒක ලොකු ඇචීව්මන්ට් එකක් සහ ඒක 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 ඇතුලේ ලොකු ඉමෝෂනල් කතාවක් තියෙනවා. ඒක මේ ලේසි ජර්නි එකක් නෙමෙයි. ඉතින් ඒ ඒ කතාව, ඒ කියන්නේ ඒක මං හිතන්නේ හැමෝම මං හිතන්නේ ඒක ඉමෝෂනල්. ඒක අපි ඩේලි ඩෝස් කියන්නේ ෆන් තැනක්, ඩේලි ඩෝස් කියන්නේ සෑහෙන මේක මේක මේ ෆන් එකේ කතා කරන තැන. නමුත් ඒක ඒක ඉමෝෂනල් කතාවක් තියෙනවා. ඒක තමයි මම කල්පනා කරා දෙන ගමනුත් එකනේ එක එතනට මෙතනට එනවා කියන්නේ ඒක ඒක කියන්නේ මොනාවක් නැතුව පටන් ගත්තා විතර නෙමෙයි, මේක නොවන තැනට වුණා වෙන ලොකු බලවේග ගොඩක් ඉන්නවා. ඉතින් ඒකෙන් පස්සේ අද මං හිතන්නේ ඉතාලම සස්ටේනබල් මං කිව්වා වගේ සමහර අය කියන ඩේලි මේ එස්එල් ලොක් එකේ ඉන්නව නේද කියලා සමහර මම මේ එපිසෝඩ් හතරක් හිටියත් ඒ කියන්නේ ඒ ලෙවල් එකට සස්ටේනබල් ශක්තිමත්. ඉතින් ඒක මේ මේ අපි අපිට සොලිඩරිටි එක අපිට අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි හිතන්නේ අපි හදාගෙන තියෙන වෙන කොහෙවත් නැති සොලිඩරිටි එක. ඒ සොලිඩරිටි එක කන්ටිනියු කරමින් මේ සාර්ථකත්වයේ ඉස්සරහට යන එක තමයි මම හිතන්නේ. 300 3000 වෙනකන් යනවා, යන්නත් පුළුවන් යනවා කියන එක මම හිතන්නේ. ඒ තමයි අපේ අපේක්ෂා. තැන්කු. ඉතින් මේ මොකද්ද නිවුස් 19 ගැන එකක් කියාගෙන යන්න ඕනේ. කියන්නේ බය නැතුව නිවුස් එකක් මචං. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපේ කට්ටිය පුරුදු වෙලා තියෙනවා. දැන් මේ 300 ඉස්සර අපි කලින් නිවුස් ටික පොඩ්ඩක් කියවලා සමහර කාලවල තිබුණා print කරනවා නිවුස් ටික. ප්‍රින්ට් කරලා පත්තර ගත්ත කාලයක් මෙම් කර කර අපි නිවුස් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ සමහර නිවුස් අතාරින්න එපැයි මචං, ෂුවර් නැති ඒවා දැන් දෙක තුනක බලලා ඔහොම කෝලමක් තිබුණා. ඊට පස්සේ කට්ටිය දැන් හුරු වෙලා තිනවා. දැන් ලයිව් එකේ පවා නිවුස් එක ෆස්ට් ටයිම් ඔහේ මෙතනම කියවන්න බය නැතුව ඔහේ කියවලා දැම්මේ. ක්‍රෙඩිබිලිටි එක තියෙන. කියන්නේ නැත්තම් අපිට දැන් මෙහෙම නිවුස් එක නිවුස් 19 එක දැන් ගහලා තියෙන නිවුස් එක ගොඩ වෙලට අපේ කට්ටිය දැන් අනිච්චානුගව කරනවා. කියන්නේ නිවුස් 19 එක මේ ගහන එක මේ ඔහොම අරන් කියවනවා. ඊට කලින් යන්න ඕනේ මොකද දන්නවා අර මූලික වැරදි මොනවත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ප්ලාන්ට් වෙන්නේ නැහැ, මේවා වෙන්නේ නැහැ, ඔයගේ කතා ටික දන්නවා. ඉතින් එහෙම නිවුස් එකක ලොකු වැකියුම්යක් තිබුණා. ඉතින් හැට්ස් ඔෆ් මචං එක මේන්ටේන් කරනවාට. මේ හරි. ඉතින් අපි අද විතරනේ මම ඔහොම පම්පෝරියක් ගහන්නම් වෙන්නේ අපි. ඒක තමයි. නිතරම ගහන්නම් වෙන්නේ. මේ ඉතින් අද මොනවද තව තොරතුරු? වා මොන හරි වාට නිවුස් නේ? නෑ මට නෑ මට පොඩක් කියන්න ඕනේ. මොකද දැන් මගේ එකක් තියෙනවා. මම හිතන්නේ දෙවෙනි වතාවට මම මේ කැමරාවක් ඉස්සරහට එන්නේ මම එන්නේ නැහැ. ඒක නම් කැමැත්තක් නෑ. මා ඊතර මේ පරිමින තරඩක් කරන්නේ මෙච්චර මේ කල් ඉඳලා. නමුත් අර සහාවි කොලබරේෂන් වලට යනවා හරි අඩුයි. මේ අඩුයි. මොකද අර එහෙම තැන් නැහැ. විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන්, අපිට හානියක් නොවෙන මේ එහෙම. ඉතින් අපි එස්එල් ලොග් එකත් එක්ක වැඩ කරන්න ගත්තේ සහ මම මේ වගේ තැනක වාඩි වෙන්නේ ඒ විශ්වාසය තියෙන හින්දා. සහ අද වැඩේට මලට අවුරුදු මේ එපිසෝඩ් 300ක් ගියාට සුබපතනම්. අපි ඉස්සරහට වැඩියක් කරමු. හොඳ වැඩ. මොකුත් නැහැ නිවුස්. මට ඉතින් නිවුස් එක්ක මේ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අර මේ ඡන්දේ කල් දැමීමේ කතාව. ඡන්දය ආයි නෑ
ආය මතු හරිද මේ තීන්දුව චන්දිත කල්දැමීමේ තීන්දුව නිසා නැවත චන්දිත කල්දැමීමේ බියක් මම මේ මට ජනාධිපතිවරණ කල්දැමීමේ ඔව් එහෙම බයි මිනිස්සු ඇහුවා මේ එහෙම වෙනවද කියලා මම හිතන්නේ අර ඒක ඒක මේ මේන් ස්ට්‍රීම් වලින් කොහෙවත් නෙමෙයි නේද මිනිස්සු අතර එහෙම එකක් එනවා මේ දැන් මේ ඡන්දය ආය කල්යයි කියලා ඉතින් ඒක පොඩි ඉතින් ක්ලියර් වෙන්න ඕනේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒක මෙහෙම වෙන්න පුළුවන් මේ මේ දැන් අපි තුම මේක පලාත් පාලන මැතිවරණයනේ මේ වෙලාවේ ඔය කාටවත් ඕන්නේ නැති මැතිවරණයක් දැන් ඔය ඡන්දි මම කියන්නේ අපහාසයක් විදිහට නෙමෙයි කියන්නේ දේශපාලන තර්කයක් විදිහට කියන්නේ දැන් ඡන්දිල්ල නඩු දාපු අයටත් ඕන්නේ නැහැ දැන් ඒක ඇවිල්ලා මේ ගිය අවුරුදු අකහමාරකට කලින් වෙන්න තිබුණේ ඉතින් සුප්‍රීම කෝට්ටේකට බණිනව නෙමෙයි නමුත් ඒක උනේ නැහැ වෙලාවේ ඒගොල්ලෝ ඒ වෙලාවේනේ දැන් අවුරුදු එකහමාරක් ගිහිල්ලා තමයි තීන්දුව ලැබෙන්නේ ඉතින් හොඳ තීන්දුවක් අනිවාර්යම හැබැයි සුප්‍රීම කෝට්ටේකට ගෞරව කරන්න ඕනේ නමුත් අර මේ වෙලාවේ වෙන්න දේ තමයි ඡන්දි ඉවර වෙච්ච ගමන් මේ ඡන්දි ඉවර වෙච්ච ගමන් හැමෝ ඒ කියන්නේ බොහෝ විට රනිල් පරිදිනවා කියලා අපි දන්නවනේ. ඒතර ජයග්‍රහණය කරන කවුරු වුණත් පාර්ලිමේන්තුව තමයි ඕනි වෙන්නේ. ඒතර හැබැයි දැන් සුප්‍රීම් කෝට් එක කියලා දෙනවා හැකියි ඉක්මනින් පළාත් පාලන ඡන්දය තියන්න කියලා. ඒතර ඒකෙන් ඡන්ද තුනක් ඒ කියන්නේ. ඡන්ද දෙක ඔව් දෙක තුන අර කොහොමද? ඔව් මේක ඉවර වෙච්ච ගමන් ඔව් තමයි බවටපත් වෙනවා දැන් මේ මේකත් එක්ක. එතකොට ඒකෙන් ඇත්තම වෙන දේ තමයි කවුරු හරි බලයට එන කෙනා ප්‍රෙෂර් වෙනවා. දැන් ටික දවසක් හරි අන්තර්කාලීන දේවල්වත් නොකර වහාම පාර්ලිමේන්තුව විසිරුවන්. බොහෝ වෙලෙ මේක මීට කලින් ප්‍රේමදාස කරලා තියෙනවා. ඡන්දේ දවසේ පළවෙනි පත්විලා මේ දියුරුම් දුන්න විගස ඒක හැමෝම කියනවනේ බන්ද. කැසට් එක ගහන්න. ඔව් ඒක 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 මම හිතන වෙන හේතු නිසා නමුත් සමහර මේ මම හිතන SJB එකේ හිටියා යම් අන්තර්කාලීන මේකක් කරන්න. නමුත් අර ඒ ටයිම් පීරියඩ් එක යම් හොයිඩක් තිබුණා නේද ඒක සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. අනිවාර්යයෙන්ම වහාම පාර්ලිමේන්තුව විසිරුවනවා. ඊළඟ එක නේ මොකද අර සුප්‍රීම කෝට් එකෙන් බැදිලා ඉන්නෝ ඒ පාර්ලි දවස් කිහිපයක් හරි ගියොත් අර ගොල්ලන්ට කෝල් කරන්න සිද්ධ වෙනවා මේ පළාත් පාලන ඡන්දවීම සීමා ඒක දෙක තුර වෙන්නේ දැන් අනිවාර්යයෙන්ම ඉතාලම කෙටි කාලයක් ඇතුලේ මහමැතිවරණයක් වෙනවා ඊටත් වඩා මේ කෙටි කාලයක් ඇතුලේ ආයේ පළාත් පාලන ඡන්දෙත් එනවා ඡන්ද වැස්සක් ඡන්ද දෙකක් එක ළඟ එන්න නියමිතයි මේක ඉවර වෙනවත් එක්කම නේද එතන තව මේ පාර්ලිමේන්තුව පැත්තේ නිවුස් එකක් තියෙනවා තලතා පාර්ලිමේන්තුව ගැටේක හිර කරලා ගිහිල්ලා කියලා. එයන්? ඒ තමයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනේ තලතා අතකෝරල මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වන්නේ යැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් ඊට අදාළ නිල ලිපිය කතානායකවරයාට බාර දීලා නැහැ. දැන් සමගි ජන බලවේගයට කරුණාරත්න පරණවිතානම ඒ පුටුවට පත් කරන්න උවමනාව තිබ්බට මැතිවරණ කොමිෂමට මේ මන්ත්‍රි ධූරයක් පුරප්පාඩු වෙලා කියලා දැනුම් දෙන්න විදිහක් නැහැ. නිල වශයෙන් ඉල්ලා අස්සනවා කියලා කතානායකවරයාට ලිපියක් ලබා දීලා නැති හින්දා මන්ත්‍රීදුරෙන් ඉල්ලා අස්සනවා කියලා කිව්වට ඇත්තටම අස්වෙන්න ඕන කරන වැඩ ටික කරන්න නැතුව තමයි ගිහින් තියෙන්නේ. දැන් අරයව පත් කරගන්න විදිහක් නැතුව ඉන්නවා මැතිවරණ කොමිෂන් සභාව. තාම ඇත්තටම පුරප්පාඩුවක් හැදිලා නැති හින්දා. එහෙනම් ප්‍රශ්නයක් කියලා තියෙනවා. මන්ත්‍රීදුරෙන් අස්සනවා කියන කතාව කියලා ඒ වෙලාවේ මාධ්‍යවාසියක් හෝ දේශපාලන වාසියක් අරගත්ත මිසක්ක අවශ්‍ය කරන වැඩ කටයුතු ටික වෙලා නැහැ. තව පුටුමාරුවක් සිද්ධ වුණා ඒ අතර. ඒ අතර තව පුටුමාරුවක්. ඡන්ද ප්‍රතිපල ප්‍රතිපල. ඒ වගේ නේද? ඒක තමයි ඡන්ද ප්‍රතිපල කියන්නේ නේ. ඔව්. මෙන්න දැන් ලැබුණු පුටුමාරුව. ඉතින් congratulations 300 episodes. Thank you. Thank you. 3000ක් වෙන්න කියලා 3000 වෙනකොට මම හිතන්නේ 2048 වෙලා තියෙන්නේ. ඔව්. එතකොට සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් තිවංක congratulations බ්‍රුනෝ congratulations දවා දන්නවද මේ අපේ මෙහෙම combination කීයක් තියෙනවද කියලා දැනට මං ගණිතයට 954ක් තියෙනවා ඊයේ අලුත්ම combination එක හැදුනේ එතන 54යි කියලා කිව්වනේ ඔව් ඊයේ එකත් එක්ක 54 ඊයේ තමයි combination මචං අන්න ඊයේ මොකද ඊයේ හිටියේ මමයි ගුරයි අභිෂේකයි සතීෂ් ඒකේ අපි හතර දෙනා ඊට කලින් හම්බෙලා නැහැ. තව combination කීපයක් හැදෙන්නත් තියෙනවා. ඇදිච්ච නැති combination තියවත් තියෙනවා. මොකද තරිඳු ඉන්න දවසක මම තාම ඉඳලා නැහැ. කියන්නේ මේ වෙලාවේ ඇරෙන්න අර වෙන full DD එකක ඉඳලා නැහැ. එතකොට ආයෙත් වෙන combination එකක් හැදෙනවා. මේ percentage ලා main percentage ලා ඉන්නේ 9යි. ඒක ඒව දෙනාගෙන් තමයි දැනට 54ක් තියෙනවා. 54ක්. ඒක තමයි වැඩේ මෙහෙම මේ dynamic එක තියෙන්නේ. ඒ 9ත් හම්බෙච්ච නැති වෙලාවල් තියෙනවා නේද? ඔව්. ඔව් හම්බෙච්ච නැති combination තාම තියෙනවා. තාම තියෙනවා. ගියපු නැති combination. මං තරදුත් එක්ක හම්බෙලා නැහැ. හා? දැන් පුරායත් එක්ක හම්බෙලා නැහැ. එහෙම මේ combination ගොඩක් තියෙනවා. මේ තව news එකක් ඇවිල්ලා තියෙනවා ඊයේ අපි අර brew අපි ඊයේ නෙමෙයි නේ පෙරේද නේද අපි අර අහ අනවස කතාවක් කිව්වේ.
විනාඩිය දෙන්න. ඊට කලින් මතක් කරගෙන නම් අර අපි මැතිවරණයේ නිරීක්ෂණයේ වැඩේට දාගත්ත නේද මේ Google form එක. ඒ Google form එක අද දැන්නම් description එකේ. ඒකේ මේ සිංහල රුත් යන තියෙනවද? තියෙනවා කොහොමද එන්න. එතකොට ඒකේ මේ ඔගොල්ලෝ submit කරනකොට photo එකක් දාන්න අනිවාර්යෙන් photo එකක් video එකක් දාන්න නැත්තම් ගොඩක් අය submit කරලා තියෙනවා. දැන් විස්තර ටික විතරයි තියෙන්නේ photos videos නේ. දෙම් පුළුවන් නම් ෆොටෝස් වීඩියෝස් එක්ක සබ්මිට් කරන්න ඔන්ලයින් මොනව හරි නම් ස්ක්‍රීන්ෂොට් එක ගහන්න පුළුවන්. ඔව් කියලා මතක් කරගෙන යනවා. අර අපි මේ හයි වරා එදා කතා වුණා නේද බ්‍රෝ සජිබේ ඇතුලේ කියපු කතාව. ඒක දැන් එළියේ ඇවිල්ලා කියන්න පටන් ගන්න තියෙනවා. මොනවා කියන්නේ? ඒගොල්ලෝ සජිත් ප්‍රේමදාස කියලා දෙනවා. යාගේ ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහට දඬුවම් ලබා දෙනවා කියලා. සිරාට? ඔව්. රටේ උත්තරීතර ඒ කියන්නේ ඔයා කියන්නේ මගේ හිතට ආපු එක යාළගේ හිතට කාන්දු වෙලාද නැත්නම් අපේ හිතට ආපු එක? සෝරි සමාවෙන් සමාවෙන්. මොකද ඔයාට භාගය මට භාගය නේ. මොකද? ඒක ඒගොල්ලොන්ට මම නෑනේ. ඔව් ඒක අපේ හිතට ආපු එක ඒගොල්ලොන්ටත් හිතිලා. ද නැත්නම් අපි කීපේ ගාලද? දන්නේ නෑ ඉතින් කොහොමද? එහෙමත් වෙන්න පුළුවන්. එහෙම ඒවත් වෙනවා කොහොම හරි මේ පළාත් පාලම ඇතිවරණයෙන් උපැවැත්තී මහරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කියලා දීලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙනවා කියලා සමගි ජන බලවේගයේ රජයක් පත් වුණොත් කියලා සජිත් ප්‍රේමදාස කියලා තිනවා. දැන් අර අපිට හිතිච්ච අනවශ්‍ය කතාව ඒගොල්ලෝ එළිපිට ඇවිල්ලා කියන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ මෙතන අර මම විකුම්ට පොඩි වැඩකුත් යෝජනා කරා. විකුම් මෙතනටම ඇවිල්ලා තියෙනවාද? ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSB ශානි දැන් SL බ්ලොග් වෙබ් අඩවිය. මේ තමයි මේ ඔයාලා මේ ඉදිරියේදී හම්බ වෙයි වැඩ කීපයකින්ම විකුම්ම. මෙයාව දන්නවනේ. දන්නවද? අපේ කට්ටිය දන්නවා. ඔව් අර ෆවුල් ගහ යන්නේ. අන්න හරි. මේ ඒ විකුම් කම්බිනේෂන් එක කවදාවත් කරන්න වෙන්නේ නැහැ අපව. ඉතින් මේ මම මොකක්ද දන්න දහන්න ගියේ අපි මේ අනේ මයික් එක හරවගෙන ඉන්න මේ අතර මම අහන්න ගියේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙලාවේ ස්ටේටස් එක අපිට තේරෙන්නේ නැහැ. හරිද? කවුද කොහෙද ඉන්නේ? කාටද පක්ෂය අයිති වෙන්නේ? දැනට අපි මේ තීරණය කරන්නේ වැඩිම මහලේකම්ල ගානක් ඉන්න පැත්ත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. අපි හදමු අර IPL වගේ ෆ්‍රැන්චයිස්, කියන්නේ ෆ්‍රැන්චයිස් ටික. ආහා. අදලා ටීම් ප්ලේයර්ස්ලා දා. එතකොට පයින් වෙලාවට අපි අර එහෙර මාකට් වගේ පෝස්ට් දාලා නේද අපි අන්තිමට අපිට බැරි මැප් කරන්න. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කාළඟද කියන එක හොයාගන්නේ කොහොමද අපි? යතුර තියෙන්නේ කාළඟද? යතුර තියෙන්නේ මහින්දමරුවේ ළඟද කොහෙද? බිල්ඩින් එකේ යතුර. ඔව්. ඩාලිපාරේ. ඩාලිපාරේ. නෑ ඒකේ පාටිෂන් නැතිනේ නේ කෑලි. ඔව් ඒකේ තව යතුරක් තියෙනවා තිලංග සුමති පාලා. දැන් ඔබ දන්නද එතර කාගාවත් නෑ ශ්‍රී ලංකාව. මුන් දන්නේ නෑ. අපි කොහොමද මේන් ගේට් එකේ යතුර කොහෙද දන්නේ? මේ ඒක මං හිතන්නේ ඒක තමයි අරය ළඟ තියෙන්නේ. මේ ඇතුලේ තව තියෙනවනේ ඕක ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කාර්යාලය ඇතුලේ තව පක්ෂ තියෙනවා. ඒ පොදු ජන එක්සත් පෙරමුණට වෙනම කාර්යාලයක් තියෙනවා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙනම කාර්යාලයක් තියෙනවා. එහෙම ඒ කාර්යාලවල යතුරු තව තවයි ළඟ. දැන් ඉතින් පොදු ජන එක්සත් පෙරමුණේ යතුරු මං හිතන්නේ අනුරපේ දර්ශන යාපර බාර දුන්නා. සෙකෙන් පස්සේ අපි පොටුව දැක්කෙම නෑනේ. නෑ පොටුව පළවෙනි වතාවට තමයි මේ දේශපාලනේ ආපහු දකින්න හම් වෙන්නේ චන්ද්‍රිකාගේ මැතිවරණ ව්‍යාපාරයෙන් පස්සේ. ආ. ඉතින් දැනගන්න මේ අපි ඉදිරියේදී විකුම් හම්බ වෙනව නේද? ඔව්. හම්බ වෙනවා. ඉදිරියේදී විකුම් හම්බ වෙනවා. දැන් කියලා තියාගම එතකොට මග අරගෙන. දැන් බෑ නේද? මං සාමාන්‍යයෙන් ඉන්නේ. අද හැබැයි එන හදිසි නේද? විකුම් ඉදිරියේදී හම්බ වෙනවා. ඔය වගේ data visualization. කියන්නේ ගොඩක් මචං අපිට තේරෙන්නේ නැති දේවල් තියෙනවා පැහැදිලි කරගත්ත හැකි පින්තූර වලින්. ඒක අති දක්ෂයෙක් විකුම්. ඔගොල්ලෝ විකුම් තමයි අපි ගොඩක් වෙලාවට මේ වෙලෙත් නියන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න අපේ wall වල නිතර share වෙනවා විකුම් මඳින විකුම් ලියන කියන අඳින කරන කියන්නේ අඳින කියන්නේ හදන ඉන්ෆෝග්‍රැෆික්. ඉතින් මේ ඉදිරියේදී අපි වැඩ ගොඩකට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් ඉලෙක්ෂන් එක දවසේ විකුම් ලොකු රෝල් එකක් කරනවා. මේ අවසාන කම්බිනේෂන් එක එන්නකෝ මේ ෆාතිමා. ඔහොම ඉන්න. ඔයාලා නියෝජනේ තියන්නේ. ඉතින් ෆාතිමා ආපු දවසේ
සම්පූර්ණ මචං මේ කමෙන්ට් සෙක්ෂන් එක නිවුස් කිසි දෙයක් ඔලුවට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ෆාතිමාගේ විස්තර අහනවා. කොහොම හරි මේ මේ ඇත්තට දැන් මේ ඉදිරි කාලෙදී අපේ අපේ ටික ලොකු කොලැබරේෂන් එකක් යනවා. නැහැ ඉතින් ෆාතිමා බලා ගන්න පුළුවන් මේ විශේෂම ඉලෙක්ෂන් ලයිව් එක දවසේ. මේගොල්ලෝ තමයි ඔෆිෂියල් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දෙන්නේ දා දවසේ. ඉතින් මේ ෆාතිමා මොනවාද අලුත් ප්‍රවෘත්ති? මුලින්ම විශ් කරලා ඉන්නවා අද ගීටි එකේ. Thank you, thank you. 200 වෙනි දවසට SL blog එකට ඉස්සරහටත් යෝධමය බල යෝධමය ශක්තියක් එන්න ඕනේ. හොඳට වැඩ ටික් කරගෙන යන්න. Congratulations team එකට. Thank you. ප්‍රයෝජන සිද්ධියකට කතරගම විදුලිපතිවරයෙක් අත්රංගොඩ කියලා. දැන් මේක සිද්ධියක් කියලා ඉවරුණා විතරයි. ආයේ තව එකක්ද? මේ පරිමලමයි දෙන්නේ කොහොමද ප්‍රයෝජන කරා කියලා මේ කාලයක් තිස්සේ 2019 2021 ඉඳන් තවරම 2023 ඉඳන් අට වසර සහ නව වසරකින් ලැබෙන ඉෂෝ දෙන්නේ කාලයක් පුරාම අපේ යෝජනය කරා කියලා රස් කරලා දෙනවා ප්‍රින්සිපල් අවුරුදු 49යි විවාහක පුද්ගලෙක් දැන් ඇත්තට මචං සාමාන්‍යයෙන් මම ඇත්තට මට තේරෙන්නේ නැති නිසා මේ වගේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ කොහෙන්ද කියන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන්ද පොලිසියෙන්ද ඒගොල්ලන්ට එන්නේ පොලිසිය ඩීටේල් එන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඔව් ඒගොල්ලෝ තමයි විස්තර කරලා කියන්නේ සිද්ධිය එන්නේ පොලිසිය ඕකේ ඉතින් එහෙනම් අපි අදට සමුගමුද අදට සමුගමු නේද ආයෙත් නෑ ඉතින් අද නිවුස් නෑ ඉතින් මේ සියලු සහභාගී වුණු අයට ස්තුතියි. Patreon thank you very much. ලොකු ට්‍රීට් එකක් ලෑස්ති කරලා තියෙනවා. මතක් කරන්න ඕන මුල ඉඳලා හිටපු Patreonsලා ටික කියන්නේ විශ්වාස කරන්න අපේ Patreon community එකේ ඉන්නව මචං 2021 අපි Patreon account එක හදපු දවස් ඉඳලා අද වෙනකන් අපිත් එක්ක ඉන්න අය. ඉතින් ඒ අයත් අදටත් හදරත් message එකක් දාලා ඒගොල්ලෝගේ ආදරේ බෙදා ගන්න. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම මේ හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියට ඇත්තට අපිව පොඩි ළමයි වගේ බලා පොඩි බබාලා වගේ බලා ගන්නවා අපේ Patreon community එක. ඉතින් එහෙම කරනවට බොහොම ස්තුතියි. බබාලා වගේ බලා ගන්නවා දෙමාපිය වගේ ගහලා DD කරලා ගහලා DD නෑ ඒක කියන්න ඕනේ. ඇත්තට 100 වැඩේ ගියත් ඒක 100 වැඩේ ගියත් ඒක මේ 300 වෙනකන් ආවෙත් ඒක. එනක් කන්නේ නෑ. මොනිටර් කරගෙන තියෙන පොළු ගන්න සැරින් සැරේ ඕන තරම් කම්මැලිකම් හිතෙනවා නොකරියද අද උන්නේ ඕම කියලා හිතන ඕන තරම් වෙලා තියෙනවා. එතකොට මතක් වෙනවා. එතකොට කවුරු හරි කතා කරලා තියෙනවා අන්න අතන වැලලෙන්න යනවා අන්න අර group එකේ කට්ටිය වැලලෙන්න කලු පොඩි ඔස්සල වරේ කියලා ඒ ඉන්නව වරා කියලා එහෙම කෙනෙක් ඉන්නව වෙන violent වගේ වෙලාවට රමේෂ් violent වෙනවා. එහෙම violent කට්ටියක් ඉන්නවා මේ එහෙම DD නැතුව ගිහපුවාම අපිව එහෙම push කරනයි. ඒ වගේම අනිත් පැත්තට ආදරෙත් දෙනවා. ඊට පස්සේ ආදරේටනේ කියන්නේ වගේ වදිනවා. නෑ ඒකල DD දැම්මම හදාගන්නනේ බැන්නේ වගේ කියලා ආශේප් වෙනවා. ඒ විතරක් නෙමෙයි හැමදාම DD දානකම් ෆෝන් එක රීෆ්‍රෙෂ් කර කර YouTube රීෆ්‍රෙෂ් කර කර බලන් ඉන්න අපේ අනිත් හැම ප්‍රේක්ෂකයෙක්ටමත් ඕ ඒක කරන්න ඕනේ නැත්තම් කියනවා Patreon ලා විතරද බලන්නේ. බලට ලොකුයි කියලා. නෑ කමෙන්ට් කරනයි. සියලු දෙනා සියලු දෙනා. ගොඩක් අය එහෙම ඉන්නවා DD දානකම් සික් එක හැදිලා වගේ ඔක රීෆ්‍රෙෂ් කර කර ඉන්න. සහ SL blog radio මේ මික කරන් යන මම කියන්නේ group එක. ඔව්. SL blog fans group එකට. ඒකත් සෑහෙන support එකක් දෙනවා අපිට. ඉතින් අද අපි පොඩි community driven වැඩක් හැමෝම මේකේ part එකක්. ඉතින් ඔය මම කියන්නේ comment section එකේ ඉන්න අයත් පොඩ්ඩක් actively engage වෙන්න එන්න නේද radio group එක පැත්තට. Radio group එක පැත්තට එන්න. Radio group එක Facebook එකේ හොයාගත්ත එක SL blog radio fans group කියලා. ඔව්. ඒකට join වුණාම සා අපි thank you අපිට කරපු අගය කිරීම Patreon ලා දීපු ඔඩ් එක සෑහෙන දෙකත් අපිට ගොඩක් ස්තුති හැමෝටම. එහෙනම් ජය මං ටික දුරකට වලව්වේ පිට වෙන්නේ. මං ආපිට එන්නේ අලි ඇතුම් පෙරටු කරගෙන. මහා වාසල අධිකාරම් කෙනෙක් ඇටියට. සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්න යන්නේ මැනිකේ. උඹලාගේ පියා ස්වාමි පුරුෂයා හොයුරා රාජද්‍රෝහි වීම කාරණා පුට නාත් දුබලා රොඩින්ට පාවා දෙනු ඇත. Oh,
ඒක කටේ පුලත් හපේ බුවනා. ඒක අපේ වර්ගයේ දෙකතු කරගන්න දැනගන්න ඕනේ. අච්චු කරනනම් දෙන්නට මච්චු කරන්න ඕනේ. උඹ නැති තැන මං හිංගලයෙක් වුණා. අඩයක්කාරයෙකුතුනා. ඒ වුණා ඩොම රොඩියේ.